දක්වා මේ මහා පිංගමෙන් පිං අනුමෝදන් වෙලා දුකින් නිදලා සුඛිත මුදිත භාවයට පත් වේවා. සසර වසනාදා නිවන් දකින ජාති දක්වා කිසි කලක දුගතියකටපත් නොවෙත්වා, සුගතියකටපත් වෙත්වා, අභිවෘද්ධියක් වෙත්වා, පිරිහීමක් නොවෙත්වා, යහපතක් ජයග්‍රහණයක් සිද්ධ කරගෙන උතුම් බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගන්න මේ සෑම සියලු දෙනාට මෙසේ අදිෂ්ඨාන කළා වූ සියලු සත්‍යයන් අංශු මාත්‍රෝ අනුපාඩුවක් සිද්ධන වේවා. ඥාති ප්‍රේත වශයෙන් වේවා, ඥාති මිත්‍ර වශයෙන් වේවා, මේ මහා පීකමට සහ සම්බන්ධ වෙන සෑම සියලු සත්‍යයන්ට ඒකාන්තයෙන් යහපතක් ජයග්‍රහණයක් අභිවෘද්ධියක් සිද්ධ කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා පහළ වේවා කියන අදිෂ්ඨානයේ සාධුකාරයක් හොඳයි. දැන් අපි නම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. මේ පින්නතුන් බලාපොරොත්තු වන්නේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදියට උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නය අවබෝධ කරගෙන ඒ කියපු දේ හරියට වටහාගෙන ඒ කටයුතු සිද්ධ කර ගන්නට වෙනවා. එහෙම නැතුනොත් අපිට ලොකු අනතුරකට පත් වෙන්න වෙනවා. බුදුහාමුදුරු කියපු දේ අනිත් විදිහට තේරුම් ගත්තත් ඔය අනතුර දෙන්න. මම ධර්මයේ දන්නවා මම හරි එහෙම එකක් කියලා හිතන් ඉඳලා ඔය අවුල වෙනවා. එකවරක් හාමුදුරු ටිකක්ට හොඳ වැඩක් වුණා. ලොකු ඇස්සක් වහින්න එනවලු දවසක්. මේ ඇස්ස වහින්න එනකොට මේ හාමුදුරු ටික මඟපල ලබලත් නැහැ. පුතජන වගේ හිටියේ මුලින් මහාන වෙච්ච අනතුර. මේ වැස්ස දෙකල බුදුහාමුදුරු ළඟට ගිහලා කියනවා බුදුහාමුදුරු ටික අද ටික වහින්න වගේ. අර අපි කතාවෙන් මේ වගේ අද වහිනවා පායනවා වගේ තනම් මන කතාවක් කියනවා. බුදු කෙනෙක් කවදාවත් නිකන් වචන කියෝගෙ ඉන්න කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දැනුවා නම් මේකෙන් මේගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ උත්තරයක් දුන්නා. ඔව්ව මහණි අද මහ මේ හතර මහ දිවයිනට මහ වැස්සක් වහිනවා තමයි. ඔන්න ඔය වැස්සේ හරියට අවංක වෙලා විවෘත වෙලා හොඳට නාගත්තොත් එයාගේ කිලිකුණු ටික හිඳිලා යනවා කියලා බුදුආදුරු කුටියට වැටුණා. මොකක්ද මේ කිව්වේ කියලා ආදුරු දැරුවා. මේ වහින වැස්සේ හොඳට විවෘත වෙලා නාගත්තොත් කෙලෙස් ටික හොද ගන්න පුළුවන්. දැන් මේ මහන්නුනේ කෙලෙස් ටික හොද ගන්න. දැන් ඒක නිකම්ම නොමිලේම හම්බ වෙනවා. වැස්ස වහින්නයි හද. ගැලෙවවලු සිවුරු ටික, ගැලෙවවලු අදන ටික. ආදුරුට බැන්නලු මිදුනට වාහන. නනා ඉන්නකොට එදා විශාකා උපාසිකාවගේ දානයක් කියලා. මේ විශාකා උපාසිකාව දාන දැක්ක ගල හාමුදුරන්ට පණිවිඩය දෙනවා වඩින්න කියලා. සේවිකාවක් අතේ පණිවිඩය එවන්නේ සේවිකාව බැලුවම මහා ප්‍රශ්නය. දුවල යනවා ආපහු විශාකාවට සිටුමැද. ගිහින් කියනවා විශාකාව හරි ප්‍රශ්නේ. අද ජේතවනාරාමේ හාමුදුරු එක්කෙනෙක්වත් නැහැ. ඉන්නේ ඔක්කොම නිකන් දෙවියෝ. මේ හාමුදුරු අඳන දියුර ගලවන නාන. විශාකාවට මොළේ තියෙන ප්‍රඥාව තියෙන කාන්තාවක් ඉඳ බැලුවම මේ මොකද්ද වෙලා තියෙන්නේ. පැය භාගයක් විතර ඉඳලා පස්සේ ගිහින් කියනවා දැන් ගිහින් බලන්න. දැන් එන්න කියන්නේ කොහෙන්ද එහෙනම් යනකොට හාමුදුරු ටික අද නේද ඒ සිවුරු ඇඳගෙන පිළිවෙලට ඉන්නවා. ඊළඟ බුදු පියාණන් වහන්සේ සමග මේ දානෙට ඔය කට්ටිය හාමුදුරු ටිකත් වැඩලා දානෙ ඉවරේලා විශාකාව ළඟට වෙලා බුදුහාම ආනවා බුදු පියාණන් වහන්සේ අද මේ ජේතවනාරාමේ මොකද්ද වෙච්ච සිද්ධිය? ඒකෙන විශාකාව මම මේ කිව්වේ තතර වහා දිවයිනටම අද සදහම් මහ වැඩි වහිනවා. කොන්නේ සදහම් මහ වැද්දේ කවුරු හරි අවන්ත වෙලා හොඳට විවෘත වෙලා ඒ සදහම් වැද්දෙන් නාගත්තොත් එයාගේ කෙලෙස් තුන හේතුනවා කියලායි මම කිව්වේ. මේ මොට්ටේ ටික නිකන්ම අහු වැද්ද හිරුවෙන්නේ නැහැ කියලා බැලු. මොට්ටේ කියලාම තියෙන මොහොත පුරිසෙ. ආවුරුට ලැජ්ජේ දුවන වෙච්ච සිද්ධිය. බුදු පියාණන් වහන්සේ අදහස් කළ එකක්. හැබැයි කෙලෙයි තාවේ. එහෙනම් අදට ඔබ දහම ඔබේ විදිහට හිතාගන්නොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි වැඩ ටික කරලා අන්තිමට මැරිලා යනවා. උනේ මොකද්ද වෙච්චේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි අපිට නම් යම් යම් සංඥා ලැබිලා තියෙනවා අපේ මේ මැරෙන අම්මලා තාත්තලාට මොකද වෙන්නේ කියලා. සමානව දුරස්තිරි කර දානවලට ගිහිල්ලා පින් දෙනකොට සිහි නැතුව වැටෙනවා නම් කියලා. මේ වාද්‍යෝ පැත්තේ දානකට ගියා මීට මාස කිහිපයක මුලදී. පින් දෙනකොට ක්‍රෝධ පුටුවේ හිටිය අම්මා ක්‍රෝධ පුටුවේ හිටියම අවුරුදු 20 ගානකින් නැගිටලා නැගිටලා කෑ ගහනවා සිරිසේන යනවා පියදාස යනවා සෝමෝති යනවා ඔන්න වගේ නම් හතරක් පහක් කියලා කෑ ගහනවා. පස්සේ බැලින්නා නම් ටික කියලා දෙන අම්මාගේ තාත්තයි මහප්පයි නැන්දයි ඔන්න ඔය හතර පහ කට්ටියම මැරිලා මල පෙරේතයලා තමන්ගේම දරුවා ගැංගෙයිද
අන්තිමට ආච්චි උත්තරේ දා දෙන්නේ ඔය අමනුෂ්‍ය දෝෂයක් ඉද. දැන් පොඩු ළඟද වයස ගිහිල්ලා. දැන් ඔන්න අපිට තේරෙන්නේ ගොඩක් අය මැරිලා ගිහිල්ලා හිතන් ඉන්නවා හොඳ තැන්වල උපදී කියලා අපි බින් කරන්නේ. ඒක අපේ මතයක් නෙවෙයි. බුදුහාමුදුරු කියපු දෙයට හරිද නැද්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. උන්ගේ මතය තමයි උන් මතකේ. තාප්පේ පුතජන උන් මතක. පුතජන නම් උන් මතක. ඒගොල්ලෝ හිතගෙන මේක හරි මේක වැරදි. මට ගෙවුවොත් ගහන්න ඕනේ. එයාගේ හිතේ. මට දැන් නොබයින්න ඕනේ. එයා කැලේ ටිකක් හිටාගෙන එයා කරගෙන යනවා. හැබැයි අපි අපේ කැලේ ටික දාලා අන්තර මැරලා ගිහලා බොහෝ විට උපදින්නේ හතරපා. අද ලංකාවේ 100ක් මල 39ක් හතරපා. බෞද්ධ රටේ. තත්ත්වය මුළු ලෝකෙම කෝටියක් මල අතරය 99,999ක් සතරව ඕකයි තත් යෝග තියෙදි තව හිනාවේ ඉන්නේ නා මේ බුද්ධ ශාසනයක අති දුර්ලභව ලැබෙන මොහොතද මේ ලැබිච්ච මොහොත මහා වටිනු මේක හම්බුනේ කාලා බීලා මේ කතාද බදලා ළමයි හදලා මැරිලා යන විතරක් මේක කරන්න එපා කියලා නේද කරන්නේ හැබැයි ඒක විතරක් නෙමෙයි මේ බුද්ධ ශාසනය કોઈ මිනිස්සුන්ගේ ලෝකෙට පහළ වෙන්නේ මේක ආපහු කඩාගත්තොත් කල්ප කෝටි ගානක් සාධනය හම්බ වෙනවා එහෙනම් දෙල්ලමක් නෙමෙයි අති උතුම් අවස්ථාවක් අපි ඒකෙන් ප්‍රයෝජනේ ගන්න බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව මහා පොළොවේ පස්තරම් මිනිස්සු ඉදියත් ඔය මිනිස්සු මනාලා පස්සේ ආපහු සුගතියක උපදින නියමිට පස්ස බැන්දත් නැරවද නැද්ද නොබැලේ ඉන්නේ ඉගෙන ගත්තොත් නැරනවද නැහැ ඉගෙන ගන්න නැහැ තල්ලි වල හොඳට තියෙනවා නැරනවද නැහැ තල්ලි නැහැ එන මොන කෑල්ල තිබුණත් නැතත් නැරෙන්න නැරෙන්න දාට ඔය ඔක්කොම හරයි යනවද දාල යනවා පොතේ කෝටි 100යි 1000යි ගෙනියන්නේ දරුවන් මොන මහත්ය අම්මා තාත්තා ඉබ ඉබ ඉන්නවා හරි හොඳයි අරන් යනවද බලන්න පණීද මලගේ අහලා තියෙනවද මේ වැද්ද වලට බලන්න කියලා දරුවා මල අම්මා වලට වයින් නම්ම තාත්තා වලට වයින් පයින්වද එහෙම එකක් මොන උස්සන දවසට කෑ ගහයි ගෙනියන්න එපෝ කියලා එදා නයි නම් තියාගන්නවා කියලා තියලා කිව්ව පව ධර්මයක් කියලා කෑ ගහන අරන් බලුව කියයි එන්න අපි ආද ලෝකේ කුටි කෑල්ල තාත්තා මගේ යාළුවෙක් නැතුණා හදිස්සියේ තරුණ කාලේ බයිසිකලයක යප්පිලා අවුරුදු 25 කට මේ යාළුවගේ මිනිහ උස්සන දවසේ ඒ ගෑනු ළමයා තේරන්න ගන්න මම දැකපු දැන පයින්නද වලට පයින්නමයි ඒක අපිමයි අල්ලන් ආ බේරගල බොහොම මාරු උස්සගෙන ඉදරගෙන ඉදරගෙන තුන් මාසෙ දාන්න දෙන්න බලනකොට යාළුවගේ යාළුවෙක් කිව්ව ගෑනු බැලුවා අපි තුන් මාසෙ දාන්න දෙන්න ඔන්න වලට පයින්න නැගේ හැටි ඉතින් මේ ලෝකේ හැටි ඔහොමයි කොච්චර අපි මේව ගැන විශ්වාස තියාගෙන ඉතත් නැරෙන මොහොතක එකක්වත් ඔබට උපකාර වෙන්නේ නැහැ. ඒ දිග ඔබට අයහපතක් කරලා සමාට අනාථ කරලා දානකෝ. ළමයින්ට මහා පෙරේතකමින් මළු මළ පෙරේතී මළ පෙරේතීක් වෙන්න පුළුවන්. දරුවෝ එක ගැටිලා මළු මළ යකෙක් මළ යක්ෂණියක් වෙන්න පුළුවන්. ඔන්න අන්තිම උදාහරණය. අපි දන්න ආමඳුරු කෙනෙක් ඉන්නවා අත්‍යවශ්‍යයි. මේ හාමුදුරු අන්තිම මහණුනේ කරන්න දෙයක් නැතු. ධර්ම අවබෝධයක් ලැබලා තියෙන. මේ තාත්තා පවුලේ ළමයි ඔක්කොම හොඳට යුතුයකම් කළා. සැලක. කරලා ඉවරලා ඒ ළමයි ඉඩකඩම් අරන් දීලා ඒ අවශ්‍ය පහසුකම් ගන්නලා හොඳ තැනකට ඇවි. මේගොල්ලෝ කාර්ය බහුල නිසා මේ අම් මේ තාත්තට සලකන්න හරියට බැරුණා සේවකෙක් ඉඳලා වැඩි දින බැරුණා. මේ තාත්තා මැරෙන දවසේ අන්තිමට ඉස්පිරිතාලේ ගියා නේද ළමයෙක් වත්න. අන්තිමට තාත්තා ඉස්පිරිතාලේ ගියේ සේවකයන් දෙක වාහන දීලා දුන්න ඔක්කොම සිදුනා. හැබැයි කේන්ති මල් මුන්ට මෙච්චර කරලා මට අදලීපයක් වුණා මේකත් කරත් නැහැ කියලා අදහස. මැරිලා ගියා අවුරුද්දක් විතර යනකොට හදිස්සිය පුතාට ඊනෙන් වගේ තට්ටුවක් දාලා කියනවා උඹ ඉන්නේ දවස් හතයි. දවස් හත ගියා ලොකු පුතා මල. කල්ප වෙච්ච දේ හොයාගන්න. ඊළඟ දව මාසේ අධ්‍යයන දෙවනි පුතාට තට්ටුව දාලා කියනවා උඹ ඉන්නේ දවස් හතයි. දෙවනි පුතාත් මල. ත්‍රිමි හතරයි. තුන්වෙනි යන තට්ටුව දාන්න රත් වුණා. රත් වෙනකොට හොයනකොට
අපි මේ දහම තේරුම් ගත් අපේ නායක හාමුදුරුවෝ යන්තා හම්බෙල උන්වහන්සේගෙන් විස්තරය අහනකොට අන්තිමට යක්ෂයෙක් වෙලා කර වෛරයෙන් මැරිලා ළමයි කෙනෙක් මුළු විනාශ කරනවා කියලා ඇවිල්ලා අන්තිමට සමාජයෙන් ඒ අවශ්‍ය සම්බන්ධතාවය හදාගත්තට පස්සේ පුණ්‍යානුමෝදනාවක් කරලා දානයක් දුන්නට පස්සේ ප්‍රශ්න නැවතුණා. එයාගේ යක්ෂත්වය මෙදින් පසුතලයක් ඇති. හැබැයි ළමයිට කියලා ගියා උඹලට මං කරදර කරන්නේ නැහැ, උඹලා ධර්මයේ බෞද්ධ බවට පත් කරන ඔච්චරයි. ළමයි අහනවා මෙච්චර අපි මේ අපේ ජීවිතේ අපි ගෙවන් ගියා, දැයි මේ අපිට මෙච්චර කරදර කරන්නේ? ඒ අර නායකයන්ගෙන් අහනවා, අහන්නේ තාත්තා මයි මේ කරදර උන් හිතාගෙන මේ උන්ගේ වගේ ඔය උන් ගෙවල් හදාගන්නේ මං ගත්ත අපේ ඉඳමේ පුළා මං ගත්ත ඉඳමේ පුළා ඕක කොහෙද ඕක හම්බ කරගත්ත ඔහොමමයි කියලා. අන්තිමට හතරවෙනි පුතා මේ තත්ත්වය දැකලා මහාන වෙලා දැන් අපිත් එක්ක මේ අපි දන්න දැන් මයියෙන් ගෙනත් වංශලදී ඉතින් ඔන්න ලෝකේ ඇති චූටි දෙය ඇති රතර පාරද. එහෙනම් මෙන්න භයානක තැනක භයානක අනතුරක භයානක මොහොතක ඔබ අපි මහා පින්කම් කර කර හිටිය කිව්වත් නැරිලා හතර පාරද වෙන මහා කාලයක් යනවා. මෙතන බෞද්ධය නොවන අයත් ඇති. ඒ ඇත්තට ප්‍රශ්නයක් නැහැ. මේක අපි මේ බෞද්ධ ක්‍රමයට අපි ඉස්සෙල්ලා බෞද්ධ ටිකට කතා කරන්නේ. අපේ බෞද්ධ කට්ටිය හිතන් ඉන්නේ ඉතින් දන් දෙනවා, වඳිනවා, සාදු කියනවා, පන්සල් යනවා, පන්සල්ට උදව් කරගෙන ඉන්නවා, සිල් සිල් ගන්නවා, ඔන්න කැලේ ටික කර කර ඉන්නවා. එපා කියනවා නෙමෙයි කළ යුතුමයි. වරදවා හිතන්න. හැබැයි ඔය ටික 100%ක් කළා සතර පායේ නිදහස් කියලා කියන්න. මොකද ඔබට වැඩිය දන් දීපු අය මේ බුද්ධ ශාසනයේ සතර අපාගත වෙලා තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. මෙතන මැරෙන්නේ නැති අය නැත්තම් මම මේ ලෝකෙ දිනු වෙන්න ප්‍රමයක් කියලා දෙනවා. ඒක කිව්වේ ඉතින් දිනු වෙන්න යනකොට නලුත් එහෙම. නේද? දෙයියේ මලගේ ගිය බණගේ ගිය අවුරුදු 28. හොඳට ජිම් ගිය හොඳට එකපස් ගිය පොල්ලු. නහලේ පොකුරුලා මගේ. ඊයේ වැණ බිව අද්දවද බං ඒ අපේ කිට්ටු දැන් ජිම් ගියත් ඇඟ හදාගත්තත් ඕක හරියන්නේ නැහැ. අවුරුදු 28 පොඩි අවුරුදු දෙක පොඩි පිටයි දැස්සන නෝයි තනිය. එහෙනම් මෙන්න මේ මරණය අදරයත් අපි කරා එන්න පුළුවන්. මෙතන කවුද ඉන්නේ මේ මිදිච්ච මොනකයි වාරු ගැහුවා මොනු ලොකුකම් කළා ලොකුකම් කියුවා කවුද මේ මිදිලා ඉන්න අතොස්සන්ව අනේ මගේ ළමයි පොඩි කියලා මැරෙන්න ආව නාරයක් පොකුර නැින්ද පුළුවන්. තර්මක්ෂය මරණයක් ආවොත් ඔබට එක තප්පරයක් ඉන්නද? මානුෂ්‍ය කර්මයේ තියෙන අවුරුදු අපි ගමු 30යි හරි 40යි හරි 50යි හරි ඉතුරු වෙලා ඔය 30 ඉතුරු වෙන ඔය 30 ඉවර වෙන 40 ඉවර වෙන අන්තිම තප්පරේදී ඔබට එක තප්පරයක් ජීවත් වෙන්න. අන්න ඒක තමයි නාර පොකුරලා හાર્ට් ඇටැක් කියලා මැරෙන. ඒක අද වෛද්‍ය විද්‍යාවටත් අහුලා. කර්මක්ෂය මරණේ ඒ අවශ්‍ය කර්ම තිබුණා කවුදනේ අපි මොන මරණයක් ඒ වැඩි වෙනින් ඉඳලා අදරේ මැරිලා යනවා. ඊළඟට මේකේ 50යි මේකේ 30යි 40යි 60යි. දෙයක් කරගත්තෙත් නැහැ ළමයින්ට දැල්කෝ නෝනාට දැල්කෝ අම්මට තාත්තට දැල්කෝ කියලා ඉතින් කයි එකක් ගහගා හිටියා. ඒක පා කියනවා නෙමෙයි මේ සැර කරනවත් නෙමෙයි. මෙහෙම මේක කිව්ව නැත්නම් තේරෙන්නේ නැහැ. මම හොඳයි මම පන්දිලු කරත්තා. මගේ කට්ටිය හරතුනේ ඒක ඕක කරන්න හරියන්නේ. එක සිටුවරේ කියලා. ওই සිටුවරයා හොඳට ගෙදරයට සල්ලි තියෙනවා. ගෙදරයට සලකලා ඉන්නකොට මේ සිටුවරයා හරි පෙරේතයි, ලෝභයි. කාටවත් දානයක්වත් කෑම එකක්වත් දීලා නැහැ. දවසක් මෙයා මේ කාලේ උද්ගත වෙලා නම් තමයි කරත්තේ උද්ගත තරන් යන්නේ කරේ. කොහොම අරයනක පොඩි එකෙක් උද්ගත දැකලා පස්සේ නඩාන උද්ගත කෑල්ලක් කියලා. දෙන්නේ නැතුව ගියා ගොඩක් දුර යන ඒ පොඩි එක පස්සේ ගෙනවා කේන්දියේ උකස් කැල්ලක් අල්ල පිටිවත්ත දෙවිලා නෝනට අම්මා තාත්තට මහත්යට තරකලා ඒ ගෙදර ඇය ටිකට තරකලා අර මහත්යා වැදලා ගියා කියලා පෙරේත ලෝකෙ බුදු දැන් ගෙදර ඇයට හරුවා කියලා දුපති හම් වෙන්නේ ගෙදර ඇය මේ තමන්ගේ අවශ්‍යතාවයට හදාගත්ත ටික පෙරේත ලෝකෙ ඉපදිච්ච අර පෙරේතයාට කෑමක් හම් වෙනවා පිටිවත්ත දීපු එකම දේර කෑමක් පස්සේ පස්සේ ගියොත් ඒ කෑමෙන් ගන්න උක්කේ උක්කත්තක් මැවිලා තියෙනවා පිටිපස්ස. ඔන්න දීප එකම එක යහපතු. එහෙනම් අපි මේ වැරදි කරගෙන ඉඳලා මැරිලා ගියොත් අපිට යන ලෝකේ අපි හිතා ගන්නවත් බැරි. බෞද්ධයන් නම් ඉතින් දෙන්න නැහැ, දන් දෙනවා.
වඳිනවා පුදුම දෙයක පොඩි chance එකක් තියෙනවා. හැබැයි ඒක අපිට වෙලිය කරලා සතර පාදද වෙන්න ඉඳ පොඩි අවුලකුත් තියෙනවා. පොඩි නෙමෙයි ලොකුව. මේ බුද්ධ ශාසනයේ අපිට වෙලිය දන් දීපු කෙනෙක් තමයි කෝසල මල්ලිකා. අපිට වෙලිය ලොකු දාන දෙන. මේ බුද්ධ ශාසනයේ ලොකුම දාන දුන්නේ තැ. අසදුස මහා දානේ අහලා තියෙනවද? අහලා තියෙනවා. අසදුස කියන්නේ අහපු දැකපු ලොකුම දාන. ඒ වගේ දානයක් දීලත් නැහැ දෙන්නත් බෑ. බිමට නෙළුම් මල් අතුල්ල රත්තරන් ගයන් බඳලා රහතන් වහන්සේලා 500ක් බුදු පියාණන් වහන්සේක නිවසට වඩම්මල දාන දුන්නා. ඔච්චර ලොකුවට දාන දීලා ඇත්තු දෙන්න විලිවසින් මුතු ගොඩල්ලා. ඔච්චර ලොකුවට දාන දීලා මරනකොට දාන මතක් කියලා නැහැ. තරුණ කාලේ කරපු කාම විත්‍යාචාරයක් මතක් වුණා වැල්ල නිරු. දානෙද ලොකුනේ කාමේ. කොසල මල්ලිකාව උත්තරයක් ඕන. අපිට මොකක් ලොකුද? බාස්කට් එක මතක් වෙයි දුස්සය. මතක් වුණොත් හොඳයි. ඉතින් අසුසුස දාන මහා දානෙත් දෙවෙනි කරගෙන. කාම ලොකු වෙලාද? කාම විත්‍යාචාරය කරන්න ඉපා ගන්න ඕකයි. ආස්වාදයෙන් නැතුනේ ආස්වාද දීන. හැබැයි ගලොත් නිතර මතක් වෙනවා. නෝනා රණී මතක් කන්නේ මහත්යර වැඩි මතක් වෙනවා කාම විත්‍යාචාරයට සම්බන්ධ වෙන. ලොකු මතක් වුණා. ධර්ම මොනවද? ඔය දෙයයි. මේක ඇරදී කරන කලට පව් හරි ශෝක් මිහිරි ඉදිමරෙන් යනවා හරි හොඳයි. එතන බලන්න මේ. හැබැයි ඉදින කලට දු කකුලුවත් නටනවලු මක් වෙන ගන්න. එන පරිස්සම් වෙලා මේක සෙන්නමක් තමයි. මෙතන බල්ල කුසෝ ටිකක් තියන් බල ටිකක් තුන දැන් නැහැ නේ මෙලක උන්ට තේරෙන්නේ නැහැ නැත්තත් තමයි මාවත් දෙවක. හැබැයි ඔබට මේ කියන තේරෙන්නේ කොඩක් හිතන්න අද මේ මනස මේ මෙච්චර වෙයි තරතරනේ අපි බලාපොරොත්තු නැති මේ මේ උත්සාහ කරන්නේ මෙච්චර මහන්සිලා මේ බණ ටිකක් උඩ කියලාද ඉතින් අද මේක තේරුණා එහෙනම් අපි මේ කරන වැඩ ටිකම නිදන් දිය යුතුමයි බත්හෙන්ද කරේ අවුනෙමුද දෙන්න ඒක කවදා හරි බෝගලු අපේ මුගලන් ආමඳුරු අවුද්දව 100කට කලින් අනුමදස්සි බුදුහාමරට දානයක් පුදුනා ඔන්නෝ දානේ පූජා කරාන පස්සේ බුදු ඒ අනුමදසි බුදු පියාණන් වහන්සේ අනාගතයේ දැකලා ප්‍රකාශයක් කරනවා මේ දාන දීම මේ රජතුමා තම කල්ප 100කින් ගෞතම කියලා බුද්ධ ශාසනයේ මුගලන් නමින් රහත් වෙලා පිටුනම් පානවා අන්න දිනයක් පැනක් වෙලාවක් හැදුනා මේ කරන බීමද හැබැයි ඊළඟට ඒ මගදී කියනවා ඔය අනගමනේදී කාමයට අහු වෙලා අම්මෝයි තාත්තෝයි මරලා කල්පයක් ගෙවියා ගෞතමයේ අනුමදසි බුදු ආංගලට දාන දීලා අන්න දිනේ හද අරත් නිවන් දැක කල්ප 100. හැබැයි ඊ යන ගමනේදී කාමයට අවුල අම්ම තාත්තා වල්ල කල්ප 100ක් නෙදේ. කල්පයක් නෙදේ. කල්පයක් දන්නවනේ දිග කොච්චරද කියලා. කොච්චර කාලයක්ද කල්පයක් කියන්නේ. හිතන්වත් බැරි කාලය. හැතැම්ම 16ක් දිග 16ක් පළල 16ක් උස. 16ක් දිගයි 16ක් පළලයි 16ක් උසයි. ටැංකියක් තියෙන හැතැම්ම. මුලින්මයි තාල ඔන්නෝයි 16ක් දිග ටැංකියට අබ පුරවන කටමඬ අවුරුදු 100කට සැරයක් අබැටයක් අයින් කරා ඔය අබැට ටික වුණත් කල්පීරයක් ඒ තරම් කාලයක් ගියා දේවදත්ත හාමුදුරන්ගේ අබැට 26 තමයි අයින් කරන්නේ ඔය ටැංකිය තව කොච්චර යන දිනවද හැබැයි එතුම අවුරුදු 13ක් සිල් රැක්කා අන්න කවදාද පසේ පිටුර එක්කලා නිවන්ද මෙතන ඉන්න කවුරුහරි මේ බුද්ධ සාධනෙට මලක් පහනක් හඳුන් කූරක් සාදුකාරයක් එක බත්යන් දැක්කට බෙදලා තියෙනවා යා නිවන් දකින්න. එහෙනම් අනාන්ත නැහැ. නමුත් කවුරක් තියෙන ලොකුවා. ඊනගත් බවේ ජීවිත ගන්න. ඔබට දිනයක් තියෙනවා නිවන් දකින්න. හැබැයි යන ගමනේදී ඔබ පරිස්සම් වෙලා යන්න. දැන් අද මෙතන ධර්මය අවබෝධ කරලා අපි ගන්නෑ කවුරු ඉන්නවද? රහතන් වහන්සේ අදටත් වැඩේ කරනවා. සෝවාන්නේ ජාත සෝතාපන්න නෙමෙයි එහෙම ඉන්නකෝ නේද? ඒ අය රතර පාගත වෙන්නේ අනිත් අය වෙන්නේ. එහෙනම් මෙන්න තියෙන අවුල අපි මේ කරන ටික ප්‍රමාණවත්ම ඔන්න එකක් ඉව දාන්නේ. දන් දිය යුතුමයි හැබැයි දුන්නා කියලා බුදුහාමුදුරු දුන්නා 100 100ක් රතර පායන ඉඳස්ස. එහෙනම් කෝසල් මල්ලිකාව ඉඳස්ස එන්න ඕන. ඔන්න එක. දෙක තමයි ඔබට වැඩි වැදලා සතර පාගත වෙලා තියෙනවා. දැන් අපි මන්දින්නේ කොහොමද? උදේට වදිනවා අවසර වදිනවා පොකට වදිනවා වාහනේ යනකොට තිරිමියක් පුදු ගැද්දක් දැක්කොත් ඒකත් අඳගෙන යනවා. පොගනේ අපේ වැඩි.
මේ බුද්ධ ශාසනය වැඩියෙන් වැදුවා වැඳ දෙනා තමයි කොසල් රජුට. දවසකට හතර පස් සැරයක් බුදුහාමුදුරු බැන දකින්න කියලා සිරිපතුල් අත ගාලා බදාගෙන ඉබ ඉබ අඬනවා. කොහොමද වැදී? මේ ජීවමාන බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා සිරිපතුල් දෙක අත ගාලා බදාගෙන ඉබ ඉබ අඬනවා. මගේ බුදුහාමුදුරු කියන. මැරෙන්න ඔන්න මෙන්න දේලා එහෙම වැදලා යන ගමන් අම්බලමක මැරෙයි. මැරිලා සුභදීයකවත්. අපේ වැදීලා ඇද්ද මදි? නෑ. වැදී යුතුම. මදි. කවද හරි ගැහුවා. ඔන්න දෙකයි. මේ කියන්නේ ඊළඟ අත්වයේ තියෙන අනුසුත් අදරයක් මේක වෙන්න පුළුවන් කවුද? හරි බොඩි බිල්ඩර් නේ වුණා අපි මොකද කවුද? දැන් ලෝකල් එක ගන්න කාද ගන්න ඒක ඉතින් හරි ශක්තිවන්තයි කියලා ඒක අය නේද ඉන්නේ මේ ලෝකේ හරි වටිනවා ආර ඕනේ කිට ගහනවා කියන එක ඒක නේද දැන් මොකද උනේ අපි? ඉතින් අපිට මොනවා වෙයිද දැන් අපි දෙක බලවත් පොර දෙකක් කිව්වා. දන් දීලා වැඩ මං කියන ඔබට වැඩිය තිල් ගත්ත අය හතර පහකට ගත්තා. සිල් ගන්න එපා කියලා සිල් ගන්න. මොකද පැයක් හරි එක තප්පරයක් හරි ඉන්න. ඒක වටින. හැබැයි සිල් ගන්න එක 100 400 පායන්නේ ගැස්. මේ බුද්ධ ශාසනයට කලින් බුද්ධ ශාසනය. ඔය කාශ්‍යප බුද්ධ ශාසනය ඒ කාලේ අවුරුදු 80,000ක් විතර ආයුෂ තියෙනවා. අන්නේ 80,000න් 20,000ක් මහාන වෙලා හිටිය කාමතු. දැන් මුගලන් අපේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන 80,000ක් ඒ ලක්ෂික විතර ඒ ගිය කාලයක තමයි පහළ වෙන්නේ. තව අවුරුදු 67 ලක්ෂ අවුරුදු 57 කෝටි 67 ලක්ෂයක් තියෙනවා. මුගලන් ආමුරු ලෝකේ මෛත්‍රී බුදුහාමුදුරු ලෝකේ පහළ 57 කෝටි 67 ලක්ෂයක් අවු. පුළුවන් ඉඳ try කරන්න හැබැයි එන මොකක් කියන්නද? 57 කෝටි 67 ලක්ෂ වාරයක් මැරෙන්න. පිළිකා හදාගන්න, අංශ භාගය හදාගන්න, මිනිස්සු අම්මා තාත්තා මැරිලා නැන්ද, තාත්තා මැරිලා නැන්ද, නෝනා මැරිලා නැන්ද, ළමයි මැරිලා නැන්ද කොච්චර කින් කන්නේ නැතත්. එතෙන්ද හිටියත් හරි බයයි. ඒ මයි කාශ්‍යප බුද්ධ ශාසනයේ හාමුදුරු හොඳට සිල්වැය කළා. දවසක් ඔරුවක ගමනක් යනකොට ඔරුව ගැස්සিলা මේ ළඟ තියෙන ගහක් අත්තක් කැඩු අත්ත කඩලා අත්ත කඩලා උපසම්පදා හාමුදුරු වෙල ගහක් අත්තක් කඩන්නත් කැඩුවොත් ඒක පාපයක් ඇවතක්. මේ හාමුදුරු එහෙම වුණ තව උපසම්පදා හාමුදුරු වෙලා ඉඳලා ඇවතිසල සුද්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා සාසන. හාමුදුරුවන් ඒක කරගන්න ඉස්සලා අනිසිය මැරෙන්න උනන. මැරෙන්නකොට මේක මතකුණ අනේ මට මේ විපත උනා මට කරගන්න බැරි වුණා. ඔන්න මහා වික්ෂිප්තයෙන් මැරිලා ගිහිල්ලා පිඹුරු පෙරේතෙක් කියලා ගිහිල්ලා අවුරුදු 20,000ක් මහාන වෙලා උපසම්පදා තියලා ලෝකේ හොඳම සීන් ඉහළම සීන්. හැබැයි සතර අපායෙන් මිදුණාද? එන මේ අවුරුදු 20ක් තිර ගන්න නැති ඔබට පුළුවන් මේක කරගන්න. 20ක් සීල් ගත්තා 20 වැඩි කිරීම 12,200ක්. ඒක පටන් ගන්නේ 50 වැල්ලන්. ඉතින් වැඩි හරියක් ගිහින් දෙවි පන්සල. ඇයි හැට බැන්නකවත් ඉතින් අමාරු කොහොමද මේ තරුණයන්ට දරන්නේ? එහෙනම් සිල් අරගත්ත කියලා 100ක් වැඩේ ඉවරද? බය වෙනවා කියන්නේ නම් නෑ මොන කාල් බය වෙන්න බෑනේ. මේ පැහැදිලි වෙන ඉස්සෙල්ලා කියන මේ මුල කියන්නේ දැන් මට සිල් ගත්ත කියලා දෙන ප්‍රශ්නේ වලක් නැහැ නේද? එහෙනම් අපි මේ 12ට ඉස්සෙල්ලා ගාලා කොහොම හරි ධනෙත් එක්ක පහල ඉඳගෙන වැඩේ කරගන්න හදන කොහොමද කරගන්නේ? කළ යුතුමයි. ඒක තත්පරයක් හරි ගිනි ගන්න. ඒක අවධානය යොමු කර. හැබැයි මරණ මොහොතේ කුමන දිනාවක්ද කුමන ආනන්දයක්ද? උඹලා hina වෙන්නේ මොනවද කරද්ද? මොනවද කරද්ද සතුටු වෙන්නේ? මහා ගින්නක් ඒ පිටිපස්සට වැවිලා අපි hina වෙනවා. තවට ගින්නට අහු වෙලා මැරිලා යන්න තියෙන. ඔන්න බුදුහාම උපමා. උඹලා ඉන්න අන්ධකාරයේ මිදෙන්න හදන නැද්ද තෙල් පානක් වත? එහෙනම් තෙල් පාන පත්තු කරන්නයි හරි. මේ ප්‍රශ්නේ මිදෙන්න ඔබ දිනක් කරගන්න ඕන හරියට. මේ මැරිච්ච මේ මහත්මිය ඇතුළු සතර වර්ගයේ සියලු දෙනාට අර ආරාධනා කරමු. සෑම සියලු දෙනාට අපිට ගැලවම තියෙනවා. පින කරගන්න ඕන හරියට. හැබැයි ඒක මහත්ඵල වෙන්නේ. මේ බුද්ධ ශාසනය පින් කළාම නිකන් ඒ වනේ මහත්ඵල. මහත්ඵලයි මහානිසංසයි අහලා තියෙනවද නැද්ද? ආවුතුරෝ කියනවා අපි සාදු කියලා ගෙදර එනවා. ඉතින් මොකද්ද කිව්වේ කියලා හිතුවද? මට කවුරු හරි කියන්නේ මහත්ඵල කියන එකේ තේරුම. මොකද්ද මහත්ඵල පිනක් කියන්නේ? මේ දැච්ච කරන්න අමාරු දාන නෙමෙයි මේක සංවාදයක් වගේ කරන් දෙන්න යනවා. මහත්ඵල පිනක් කිව්වහම ඒකේ තේරුම මොකක්ද? කාටද කියන්නේ?
ලොකු දිනක් විශාල හිමාරි කියන තමන්ට දැන් අතේ මහා විනා කවුරුද කරේ දුන්නු තම බලයි තුටි කිය මහත්ඵලයක් කිය මහත්ඵල විනාක් කිය ලොකු ඇත්තේක මහත්ඵල විනාක් කියන්නේ අපි එක තේරුම් ලැබෙන ඵලය මහත් වෙන එකක් වෙනවා මහත් ඵලය මොකක් හරි ඵලයක් ඒ පිනකල ඵලයක් ලැබුණොත් ඒක මහත් වෙන එකක් වෙනවා කෙට්ටු වෙන එකක් වෙලා නැහැ හීන වෙන එකක් වෙනවා යම් ඵලයක් එන්නේට වැඩෙනවා නම් මහත් වෙනවා නම් ඒකට කියන මොන ඵලද මහත් ඵල මේ අපි පිනකින් තම මිනිස්සේ සෙල්ලමක් නෙමෙයි මිනිස්සේ පිට එක මේ අනාථතාවය අතුරු වෙනවා මෙන්න මේ මිනිස්සෙකුනේ මහා පිනකින් මෙන්න මේ මහා පිනකින් මිනිස්සෙක් වෙලා ඉපදිච්ච අපිට ලැබිච්ච ඵලය මහත් ඵලයක්ද හින දැන් මොන බණ ටික දාලා බලන්න මහත් ඵලයක්ද හින ඵලය මහත් ඵල උත්තර දැන් මම තව උත්තර දෙන්න මහත් ඵලද හින ඵලද මහත් ඵල හරි අපි කියමු මහත් ඵල අපි කොහොමද ඉපදුනේ මේ වගේද කිරිකැටිය කිරිකැටියද පහ වුණා 10 වුණා 20 වුණා අස්සරේ 25 වුණා උපරිමයි හරි හරි බලනවා නැවතිලා බලන්න 25 දැන් 35 වෙලා කොහොම හරි උඩ උඩට ටිකක් දාලා අල්ලන්නේ කිව්වා 35 35 45 දැන් දත් හෙල්ලෙනවා දැන් කේස් සිදෙනවා රැලි එක දෙක එනවා නැගටිව් නැත් තමයි දැන් මටත් තියෙන බලන්න පැදයක් ගොත අල්ලන්න නැගටිව් නේද දැන් 45 50 අර හෙල්ලිච්ච දැන් හැලිනවා අන්න රැලි වැටිලා කේක් දිදිලා අංකඩ දිලාපත් වෙලා 65 වල පොළොට පස්සේ මහත් උනාද හින්නේ උනා ඉත මහත්ඵලයක් කිව්වේ ඒ වංගුවේ වැඩි මහත්ඵලයක් නෑ වැඩි වෙන්න උඩ යන එකක් වෙන අඩු වෙන්න බෑ ගෙවෙන්න බෑ නැති වෙන්න බෑ අපේ බලේ මහත්ඵලද හින්නේ බලද හින්නේ කෝටි ප්‍රකෝටි ගන්න තියුණා බේරෙන්න පුළුවන් නෑ මහා නළුව හෙන ලස්සනයි මොනවද බේරෙන්නේ මහා නිවිය පුළුවන්ද බේරෙන්නේ මහා බලවතා බරක් ඔබම කියන්න පුළුවන් අඟහරු ලෝකෙත් තල්ලන්න නෑ හැබැයි මහත් බල දෙහිල බල එහෙනම් අපි ලබපු මේ පින්ෙන් ලැබිච්ච බලය හීන බලය මේ ලෝකේ මොන මිනිස්සයා කිව්වත් මහත් බල දෙහිල බල එහෙනම් මොන කයි වාර ගවුවත් මේ හීන බලයක් අල්ලන්න ගෑ ගන්න වැහැරෙන වෙනසෙන අනාථ වෙන එකක් අල්ලන්න ඔන්න ඒකයි පින් කරලා ලබන්න තියෙන බලය ඒක මහත් බල නෙමෙයි එහෙනම් අපිට ලැබිච්ච එක තාම මහත් බල ගන්න ඔබ මේ ජීවිතේ හොඳට වින් කරලා හොඳට දීලා දෙනගතියේ දෙවියෙක් වෙලා උපදින දෙනගතියේ ඉඳනවා දෙවියෙක් දෙවියන්ට ලැබෙන ආයුෂ කෝටි ගාණක් එයාගේ අත්බල කෝටි ගාණක් ආයුෂ ලැබෙන ඔය දෙවියෝ ඵලය මහත් ඵල දෙහිං ඵල අහෝ උත්තර දෙන්නලු වැජ්ජුන්ට වැරදුනාට කමන්නේ නැති මේක බණහනේ දන්නේ නැති නැත්නම් උඩට ගලයි දෙවියන්ට ලැබිච්ච බලේ මහත් ඵලද හීන ඵල හීන දැන් කෝටි ගාණක් කවදා හරි ගෙවෙනවද නැද්ද කියලා ඔන්න කෝටි ගාණක් ගෙවෙනකොට දෙවියන්ට රත් වෙනවා දාඩිය දානවා දාංගින මල් පර වෙනවා විමන් කිලුට වෙනවා අන්න එතකොට තේරෙනවා අනේ චුතරින් දයි දැන් ඔය සක්ව දෙවිය දැන් ඉන්න සක්වදේව වැදතුමා චුත වෙන්න ගිහිල්ලා යන්තම් බුදුහාමුදුරන්ට උපස්ථානයක් කළා ආව බණකුත් දාලා සෝවාන් වෙලා ආපහු සක්ව රවෙ මෙදරදී ඒකට කරපු උදව්වක් කරේද උන්වහන්සේ ගිරුණම් පානකොට උන්වහන්සේ ළඟ ලෝහිත පක්ක දෙය දිසාරය හැදුණා ඒ යන ඒව ඒ වාජනවල ඒ පත්තරම් වාජනවල දාලා උරුඩ දියාන මහා ගෞරවයෙන් අදින ආමුදුරු දැකලා අහන බර අච්චර ලස්සන ගරුණේ මොකද අර අර අසුචිති ඔච්චර ගෞරවයෙන් හඳන්නේ අදින්නේ කියලා බුදුහාමුදුරුවෝ ඒක රුත කරන සාරකම රුත උපකාර කරන තමන් අනාථ වෙලා ඉන්නකොට අනිත් යක්කන් ගොඩ ගියා අප උඩට ඔන්න ඔය රත් වෙනකොට දැවෙනකොට චුත වෙන බව දැනකොට දැන් මේ දෙවියන් 1000ක් එනවා. මේ දෙවියන් ඒ 1000 චුත වෙලා ගිහිල්ලා තිරිසන් ලෝකේ හරි නිරේ හරි උදු. දෙවිය මහත් වුණාද හීන වුණාද? අද වැඩි හරි එක්ක ගුරු ගුරු දුන බල්ලු තා බැල්ලු. මේක පෙර ආත්මවල දිව්‍ය ලෝකේ ඉඳපු. අන්න දැන් අද ගුරු ගුරු දුන. බල්ලු ගයින්වත් ඉදාද?
බල්ලත්ව මහත් පලද ඊට පලද දෙවි ලෝක දැ දෙවි ලෝක අන්නාව හැ අතු සන්ම ඉනගත්ව බල්වෙලා හැ සැප තියන හොඳ ප්‍රශ්නය ඇැයි ඉනර බල බුදුහාමුදුරුවෝට ලස්සන උපමාවක් කිය හොඳ සැප මෙට්ටයක් තියෙන උපරිම සැප තියෙන මෙට්ටේ හොඳයි සැප මෙට්ටේ නිදාගන්න කියනවා පැය පහක් අය ඔය පැය පහ ඉවරුනාම වදකේ කඩුවක් ගෙනල්ලා ඒ නිදාගත්ත කෙනාව පෙටි පෙටි ගහලා මරවලා බුදුහාමුදුරුවෝ ඔය ඇඳේ නිදාගන්න පුළුවන් ද සනීපෙදි පුළුවන් ද බැරිද ඉතින් අර පහ ඉවරුනාටවත් මැරෙන්න පෙටි පෙටි ගහලා සනීපෙට ඉන්න පුළුවන් ද බැරිද දැන් දිවි ලෝකයේ කොහොමද දැනක් බව මතක ගියා. සනීපයක් තියෙනවා. හැබැයි ඉවර එක තිරිසනින් කරගෙන ඉන්නේ. එහෙනම් දෙවිය මහත් බලද හීන බලද? ඔබ දන් දීලා දෙවිලා කරලා ඔය ඔක්කොම කරලා භාවනාව කරලා ධානයක් ගේම වඩා කරලා මැරුණා. ඔබ ධානයෙන් වල තීන උපදින බ්‍රහ්ම ලෝක. එහි කල්ප ගණන් ආවිස. කල්ප ගණන් ආවිස ලැබෙන ඔය බ්‍රහ්මයාගේ අත්බවය මහත් බලද හීන බලද? දැන් නේද? තීන බල කෝටියක් ගෙවෙනවා කෝටිය කියලා බ්‍රහ්මයන් පල්ලෙට ඇවිල්ලා හරකා වෙනවා බල්ලා වෙනවා පෙරේත යන එයත් දෙලිය කොන්න යන තීන තැන් තුන තීන කර ඔබ මොන පිනක් මේ ලෝකේ කරා එක්ක මිනිස්සෙක් වේ එක්ක දෙවියෙක් වේ එක්ක බ්‍රහ්මෙක් වේ තුනම මහත් බලද තීන බල එහෙනම් බුදුහාමුදුරු කීපේ මොකද නැහැ එකවරක් බුදු පියාණන් වහන්සේ ගමනක් වඩිනකොට මීහරක් වැලක් ඉන්නවා මීහරක් රැයක් ඉන්නවා. ඔය මීහරක් රැයන දැකලා බුදුපියාණන් වහන්සේට හිණාවක් යනවා. ඕක දැකපු ආනන්ද හැඳුරු ආනන්ද භාග්‍යතුන් වහන්සේ මොකද අවේලාවේ සිනහ පාලකේ. ආනන්දර මීහරක් රැයන පේනවද? පේනවා බාගතුන්. ආනන්දේ මීහරක් රැය නිසක්විති රජ නොවිච්ච එකෙක්වත්. සක්විති රජ කියන්නේ මේ පෘථුවියයි. උතුරු කුරුදු වෙන්නේ අපරගෝ යානේ ජම්බුද්දීපේ ජම්බුද්දීපේ මේක. උපරගෝ යානේ උතුරු කුරුදු දිවයින අයිතේ බූර්ලෝයිදී ඔය හතරේම ලොක්ක වෙච්ච කෙනා අද තනකොට මේ මිනිස්සු වාස කරන දිවයින් හතර පිටසක්වල ගිලා ඔබ කියන්නේ ඒව ආනන්ද ඔය හරක් වැලේ තක්ව දෙවිය නොවිච්ච එකෙක්වත් අද තනකොට ආනන්ද ඔය හරක් වැලේ මහා බ්‍රහ්මයා නොවිච්ච එකෙක්වත් බ්‍රහ්ම ලෝකේ නම් ලොක්ක වෙලා දිව්‍ය ලෝකේ නම් ලොක්ක වෙලා මනුස්ස ලෝකේ නම් ලොක්ක වෙලා අද හරක් වෙලා තනකොට අපිට මොනවා කන්නද තනකොලවන් නම්ඩ ලොකුද මේ යන தත්ය දැන් බලන්න තියෙන தත්ය දැන් එහෙනම් ඔබ බින්ගල කොහේ ඉපදුනා මහත් බලද හීන බල එහෙනම් දැන් ඊළඟට ඔබ හොඳින් ඉන්න තැන් හොයන ඔය කරදරයක් නැතු ඉන්න පින් කරන්න ඔබ තමන් තියෙන කෑ හැබැයි හම්බෙන්නේ මහත් බලද හීන බල මනුස්ස ජුති සූත්‍රයේදී කියනවා මිනිහෙක් බැරිලා ආපහු මිනිහෙක් වෙලේ නියමිටපත්සක් මහ බලව තරම් කිරස හතරපා දේවතා ජුති සූත්‍රයේ තියෙනවා දෙවියෙක් යුද වෙලා ආපහු දෙවියෙක් වෙන්නේ නියමිට පස්සෙ. මහපොළොව තරම් දෙවියෝ පිරිසක් හතර පහක්. බ්‍රහ්ම ජුති සූත්‍රයේ තියෙන මහපොළොව තරම් බ්‍රහ්මියෝ හිටියත් බ්‍රහ්මෙක් යුද වෙලා ආපහු බ්‍රහ්මෙක් වෙන්නේ නියමිට පස්සෙ අනිත් ඔක්කොම හතර පහක්. එහෙනම් කොයි ලෝක ගියත් ප්‍රශ්නේ ඉවරද නැද්ද? ඔක්කොම කතා කරන්න ඕනේ ඉවරද නැද්ද? දැන් එහෙනම් කොහොමද මහත්ඵලයේ කරගන්නේ? දැන් බලමු අපිට මොකද මේක. දැන් වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ මේකෙන් වැඩේ කරගන්න. නැරෙන්දිස් මම තැහැරිලා වෙනසිලා විනාශ වෙන එක ඇත්තනේ. තමන් තැහැරිලා වෙනසිලා විනාශ වෙනවා ඒක හරි. මම තැහැරිලා වෙනසිලා විනාශ වෙන ගමන් මම නිකන් හිටියද තාම මොනවාරි අල්ලගත්තා. හරිද? සැපෙන් ඉන්න ඕනේ සතුටෙන් ඉන්න ඕනේ හොඳින් ඉන්න ඕනේ කියලා නිකන් හිටියේ නැහැ. බඩුමුට්ටු නිකුත් අල්ලගත්තා. හොඳ සෝපා හොඳ ෆ්‍රිජ් එක හොඳ ගී හොඳ වාහනේ හොඳ ලැප් එක හොඳ ටැබ් එක අවදීන තරප්පු දෙකනේ අඳුරෝඳයි දුරරි කොන මමත් වැහැරෙනව වෙනසෙනව විනාශ සැපෙන් සතුටින් ඉන්න බඩුමුට්ටු ටිකක් අල්ලගත්තා. හරි චෝ බඩුමුට්ටු නිකුත් මනුස්ස නිකුත් අල්ලගත්තා. හොඳ නෝණේ කම් හොඳ මහත්යේ කම් හොඳ මෑණියේ කම් හොඳ රේදිගේ කම් හොඳ නැන්දම්ගේ කම් හොඳ මාමණ්ඩියේ කම් වුණා. හොඳ පුතේ කම් වුණා. හොඳ දුවේ කම් වුණා. තමනුත් වැහැරෙන වෙනසෙන ගමන් අල්ලගත්ත ටික වැහැරෙනවා වෙනසෙනවා සුදුට යනවා. දැන් මන් රිච්ච කරගත්ත දේ බලන්න පොඩ්ඩක් හිත. සැපෙන් ඉන්න, සුවෙන් ඉන්න, සතුටින් ඉන්න, සහනෙන් ඉන්න අල්ලගත්ත ටික බඩු මුට්ටුයි මිනිස්සු. හැබැයි අල්ලගත්ත ටික වැහැරෙන වෙනසෙන කැඩෙන විදිහට නැරෙන ටික.
වැඩේ සාර්ථකද අසාර්ථකද? අසාර්ථක. අල්ලලා තියෙන හීන බලද මහත් බලද? අර හිතන්නේ මහත් බලයක් වම්ුණාද? ඒකනේ මල් වැඩි ගාලා උඩ ගන්න බෙර ගාලා තොරි ගන්න තොරි වශයෙන් නා මල් ගන්නවා බෙර ගන්නවා බෑන් ගන්නවා කියලා අනේ දැන් මේ ගෙනල් තියෙන මහත් බලද හීන බලද? ඉතින් හීන බලයක් කියන උත්තර ලොකු පාඩියක් ගන්න. ඔප්පු කරන්න හීන වෙනවද නැද්ද කියලා? ඔප්පු කරන්නද? ආකිරු තවරේ පොර. දැන් බලන්න අපිත් හැරෙනවා වෙනසෙනවා කොළොට පස්සේ. හරි හොඳ කෙනෙක් වුණා හම් වුණා. හරි වටිනවා හරි සාරයි ලොකු පාටියක් දා. මේ ලෝකෙින හොඳම කෙනා හම් වුණා සාරම කෙනා හම් වුණා. අන්නේ පාටිය දවසේ තමයි ලස්සන වෙන්නේ. එදා නේද ලස්සන වෙලින් මේකේ ෆොටෝ එක ඉස්සරහා තියෙන ගා. නැත්තම් බලන්න මොකද මේ ෆොටෝ එක ගහලා තියෙන්නේ. ෆොටෝ එක ලස්සන වැඩිම හින්දා ගෙදර ගහලා තිබ්බලා එදා ලස්සන 100න් 100ක්. ඒ මේක එකක් අප් කරලා නැති මේක එක කියන්නේ උපදින් ලැබිච්ච එකේ අනුපාඩු දෙන්න අප් කරගන්න මේක. ඔය ඇත්තම තේරුණා. මේකක් කරලා ජුවලරිස් දාලා ලස්සන ඇඳුම් අඳලා ගේන නෝන වාක්‍යය. එදා 100න් 100යි ලස්සන. එක දවසක් යනවා මේකත් තේරුවා ජුවලරිස් ගැලුවා ඇඳුමුත් ගැලුවා. 101 වෙයිද 99 වෙයි? අවුද්ද කම් අනුමාන කළා. දැන් බලන්න අපි කරලා තියෙන වැඩේ නගින කලාව එකක්ද බහින කලාව එකක්ද? දැන් වාටිද දැච්චේනේ වැඩේ වාටිද නේද? දැන් උග දැක්ක දෙද? එදා පාටිය මාදි හැබැයි අද ලැජ්ජයි වැඩේ. මොන තරම්? වදින්නේ පාගේ නොනි මේ ගඳන දෙක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙච්චර උඩපයින්න දෙයක් අපිට හම්බුණා. හම්බ වෙලා නැහැ අපිට. අපිත් හැරෙනවා වෙනසෙනවා විනාශ වෙනවා. අනේ හොඳ කෙනෙක් හම්බුණා කියලා අපි අල්ලනවා. මලගෙවල් වල ඇවිද අපි දන්න. මීට කලින් මලගෙදරක අවුරුදු 25යි ගුරුවරයා. මාසේ කහමාරේ පොඩි එකත් එක්ක නෝනා. ඊයේ මලගෙව මලගෙදර අවුරුදු 28යි තරුණයා. අවුරුදු 20 විතර ලස්සන ගෑනු අවුරුදු කහමාරේ පොඩි. වඩිනවා සාරයි හොඳයි කියලා බැන්දි. දැක්කේ. අල්ලගන්න. මැරෙන බව දැක්කා නම් අල්ලනවාද නැද්ද? මොකක්ද කියලා අල්ලගන්න. දැන් බලන්න අපි අල්ලන්නේ මැරෙන බව දැක්කම මරණය ගුවත් අල්ලනවා නෑ බඳින්නේ මට බෑ කියලා කොහොමද කරන්නේ? හැබැයි වැදගත් මොකක්ද කියලා? රූපේ දේවල් අන්නේ ලස්සන දැක්ක සල්ලි දැක්ක උගත් නම් උන්දින් දින කැහැරිටි දැකලා මට හොඳ එකක් කියලා හම්බ වුණා කියලා දැක්ක දේ හම්බුනේ ඇත්තට මොද එකක්ද? ඉච්ච එකක්ද අනිච්ච එකක්ද? ඉච්චයි කියන්නේ කැමැත්තට තියෙන එක. අනිච්චයි කියන්නේ කැමැත්තට නෑ. එහෙනම් කැමැත්තට තියෙන එකක්ද ඒ ගෑනු ළමයට හම්බුනේ කැමැත්තට නැති එකක්ද? අපිට හම්බ වෙලා තියෙන්නේ කැමැත්තට තියෙන එකක්ද කැමැත්තට නැති එකක්ද? ගන්න බලන් ඉන්නේ කැමැත්තට තියෙන එකක්ද නැති එකක්ද? දැන් බලන්න පේනවද අවුල්? ඉතින් පස්සේ හොටු කරගෙන නඩලකට නෑ මේක දකින්න මොනින්? කැඩුනෝ බිඳුනෝ මැරුනෝ කියලා පොළොවේ පස් කරා. මේක දකින්නේ නෑ. මට සුන්දර එකක් හම්බුණා. බලන්න අපි කොච්චර අන්ධද කියලා. ඕන මරණයකට දෙවිලා වැඩේ කරගන්න. කොස් ගෙඩියක් කඩනකොට ඇයි විදින්නේ? කොස් ගෙඩියක් කඩනකොට ඇයි විදින්නේ අපි? මොදද බලන්න බැහැලද වත්? විද්‍යුත් පේනෝ. අවිද්‍යුත් එන අවිද්‍යාව කියන්නේ නෝ. අර ගෑනු ළමයා විද්‍යාව නෙමෙයි බැලු. අවිද්‍යාවේ තෝරපු එක අවුරුදු එකමාරක් යනකොට ගිනි දීලා පොළොවේ පස් ගන්න පොළොවේ ඉර ගන්න ඔළුව අත ගහ ගන්න ප්‍රත්‍යපත්. ඉතින් අපිට ගේන්න තියෙන ඇමරිකාවෙන් එනවා. එංගලන්තෙන් ආවා. ලංකාවෙන් ආවා. එහෙමද නැහැ? කාටද චෙක් කරන්න පුළුවා? කවදා වෙනකන් ඉන්නවද ඉන්නේ? කොරොන්දාකෝ ලෝකනේ. ඒකයි. චෙක් කරගන්න පුළුවා. හතරවෙනි ධ්‍යානෙට යන්න. හැබැයි දෙන්න කියනවාද මේ වයිපා?
කවුරුද යන්නේ නැත්තේ? හතරේනි ධ්‍යානෙ කියලා අවිඥා පාදක පැත්ත වදලා කියන දේ වෙනවා. කල්ප 91 කර්ම ගබඩාවක් තියෙන කෙනෙක් අපි කියන. ඕකේ තියෙනවා හෙන ගහන මැරෙන්න. පෙදි ගහන මැරෙන්න, වෙඩි කාලා මැරෙන්න, කබල කුපල කොටලා මැරෙන්න, පිත්තු වැදින මැරෙන්න, බෙහෙත් විසලා මැරෙන්න, නහර කුපුල්ල මැරෙන්න, පාට් එක හිර වෙලා මැරෙන්න. මැරෙන්න හේතු කෝටියයි ඕකේ. පැකට් එකයි තියෙන්නේ. වෙලා. මැරෙන්න හේතු කෝටියක් තියෙන කෙනෙක් ළඟට අරගෙන සලීපෙන් සුවෙන් සතුටෙන් ඉන්නවා කියන එක හරියට වැරදි. මේ නගරේ මම දැක පාත්‍රේ 14 විදින් එක 15 හොම්කමින් 16 ගෑන්ලව දිදී මනවා 14 මිලිය වල ඔය වදින් දෙපා කරනවා නෙමෙයි ඒක ප්‍රශ්නේ නෑ කරගන්න හැබැයි අපිට බෑනේ සහතිකයක් දෙන්න මේක කැමැතිසේ තියෙනවා කිය එහෙනම් මෙන්න මේ ඕන අවදානමක් බාර ගන්න කොහොමද මොකද හැබැයි ලෝකයා හරි වටිනවා සාරයි හොඳයි සුවයි සාර්ථකයි කියලා ගත්ත දේන්දු කොච්චර බරපතලද බා අනිච්ඡං කයත් තේන මගේ කැමැත්තට නැති හින්දා මගේ මානසිකත්වය සැප කරා යන එක ගහ වෙනවා අඩු වෙනවා මම ඒක ඇල්ලුවේ සැප විදිහින් මගේ සැප වැඩි වෙන්නේ නැහැ ගෙනාපු දවස් ඉඳන් හම් වෙච්ච දවස් ඉඳන් බයාව ගින්නාව දාහයාව අවුලා අසහනයක් තනියෙන් ඉන්න කාලේ නොතිබිච්ච අසහනයක් අපි හිතන්නේ සහනයක් හමුදා කියලා ආව ගෙනාව බලන්න තනිකඩේ කාලේ අවුරුදු 18 ඉච්ච වෙයි කියලා. ලෙඩ වෙයි කියලා බයත් වුණා. දාලයයි කියලා බයත් වුණා. මැරෙයිද කියලා බයත් වුණා. තව කෙනෙක් අල්ලගනයි කියලා බයත් වුණා. වැටෙයිද අතපය ගැන මුකුත් බයත් වුණා. පොඩි එකක් ගන්න වට ගන්න ඔය කී විදිහට විසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වටිනවා සාරයි සුවයි කියලා හරි සැපෙන් ඉන්න ඕනේ කියලා අල්ලගත්ත දවසේ නා කැඩෙයිද විදෙයිද මැරෙයිද. කල්ලා දිනලා මල්ලගායි. බයද නැද්ද? එළියේ සෙරප්පු දෙකක් ඔබ ගත්ත එකක් මතක් කරගන්න ඕන 5000 විතර සෙරප්පු දෙකක් ගත්ත එක. ඕක දාලා තමයි මේ බණ අහන්නේ ඇවිල්ලා. බණ අහන්න බයද නැද්ද? ඉතින් සෙරප්පු දෙක ඔච්චර වය කරනවා නම් මේ ටික ඔච්චර වය කරලා පපුවල් ඉර කරන් ඉන්න. පොඩි එකක් දුවනකොට බයද නැද්ද? පොඩි එකක් දුවන්නේ නැතුව ඉති. ඉතින් පොඩි එකක් හදාගන්න බයෙන් ඉන්නද හැබැයි ඉන්නද? දැන් හම් වෙලා තියෙන සැපද බයද? පොඩි එකා කන්නක හිටියොත් බයද නැද්ද? පොඩි එකා හොඳට කෑවොත්? මාර වැඩ නේද? පොඩි එකාට හොඳට නිින්ද යනවා. බයද නැද්ද? වැඩිපුර නිින්ද කියලා? තාටුව දානවනේ. පොඩි එකාට නිින්ද යන්නේ නැහැ. බයද නැද්ද? දැන් මේ සැප දුක් විඳින්න දෝක කරා බලන්න අපිට සැප විඳින්න කරගත්තද ඒක අංශු මාත්‍රයක් දරුවගේ කෙස් ගහක් පාලනය කළ හැකි දරුවගේ නියපොතු බඳක් පාලනය කළ හැකි පුළුවන්ද බැරිද ඉතින් සත පහක් එක පස්කඩයක් තරම් දූවිලි කැලලක් තරම් පාලනය කරන්න බැරි එකක් ළඟට අරන් මං සැපෙන් ඉන්නවා කියන්න පුළුවන්ද බැරිද සැපෙන් දින්න බයි දවංකො ඔය අම්මන තාත්තට දරුවා ඉපදිච්ච දවසේ ඇති වෙච්ච දරුවගේ ඉන්න නිවෙන්නේ කවද නිවිලද? ගෙදර ආවත් බය ආවෙ නැතත් බය. බලන්න ඔච්චර ගින්න ගින්න නැරෙනකම් ඔබ ඉන්නවා. ඉතින් ගිනි ගන්නද ඔක හදාගත්ත? ගිනි ගන්න නෙමෙයි. හැබැයි කන්නේ මොනවද? බලන්න ලස්සන පොඩි එකේ උඩ පයනවා, ඇගේ ඉන්නවා, අම්මේ කියනවා සාර්ථක කියලා ඉබල දුවනවා. ඕක කරගෙන මටත් එක්ක තියෙන හොඳයි කියලා හිතුණානේ. ඕක ඉදලා අදාගෙන අන්තිමට වැඩිපුර ඉදලා තියෙන සැපද දුක ආස්වාදේ එකයි ගිනි කෝණිය ඔබ දරුවා ගේනකොට නෝන මාන්තයා ගේනකොට වාහනේ ගේනකොට ගේදර හදනකොට සෙරෙප්පු දෙක ගේනකොට ඔය හැම එකක් එක්ක වෙනවා ගිනි 11 ඒක දැක්කේ නැද හොඳ දෑවැද්දක් හම්බුණා කියලා ඉතින් දෑවැද්ද අනිත් පැත්තට ගම් වෙලා රාග ගින්න දේශ ගින්න මෝහ ගින්න ජාති ගින්න ජරා ගින්න මරණ ගින්න ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස කියන ගිනි 11 එකතු කරගන්නේ කැමැතිසේ නැත්තම් මම අකමැති දෙස වැහැරෙනවා නම් වෙනසෙනවා නම් වෙනස් වෙනවා නම් කැරිලා විදිලා මැරිලා යනවා නම් මේක දෙන්නේ ගිහින් එහෙනම් මේකින්ද මට කොහින්ද සුවයක් අම අසහනයක් අවුලක් දාහයක් හැදෙනවා මිසක් කොහින්ද සහනය
ගෙනාවට පස්සේ බලයි කැඩේවිද පිදේවිද මැරෙයිද එක්ක කඩලා විතර දායිද කියලා බලයි මරලා දායිද ඔන්න ගෙනාවට පස්සේ දින බලයි ගෙනාවට පස්සේ ඔබ කැමති උනත් නැත්නම් ඒ අකමැති වූ වෙනසට ලක් වෙනවාමයි ඔන්න කැඩෙනවා බිඳිනවා මැරෙනවා කියලා ඊට පස්සේ යනවා ඊටවද අනේ කැඩුනායි මෙහෙම එකක් තිබුණායි බිඳුනායි මෙහෙම එකක් තිබුණායි මැරුණායි මෙහෙම කෙනෙක් හිටියන කියලා හිත හිතත් ගෙනල්ලක් දනනවා ගෙනල් ගේන ඉස්සෙල්ලා ගෙනල්ලා බයෙන් ඉන්න කැඩේ බිඳේ මැරේ කියලා ඊළඟ කැඩෙනවා බිඳිනවා මැරෙනවා කැඩුනා බිඳුනා මැරුණා කියලා තුන් වේලවල දැන් සැප හොයන්න ගියෙන්නේ සැපද වැඩි කරන් දින ගිහින් අනිච්ඡං කයත් එන ඔන්න පහකට වැඩුණා මානසිකත් දුක්ඛං බයත් එන බයන්නේ දුකක් වුණා දැන් මේ නෝනාගේ වරදක්ද මහන්තයාගේ වරදක්ද දරුවගේ වරදක්ද කාගේ වරදද වාහනේ වරද ගේදරද වරද මොකේද වරදද එකම වරද මම ඇත්ත දැක්කේ උණින් පේන ගෑල්ල දැකලා මම හිතුවේ හරි වස්තන එකක් වටින එකක් සාර එකක් කියලා අනුන්ට නොවේවා මට වේවා කියලා පැනපුවාන් ඇල්ලුවා හැබැයි අල්ලලා තියෙන අනිච් එකක් දැන් ඉතින් බබුපත් ටික දඟල දඟල දෙන්නේ දැන් මොනවා කරන්නේ දැන් සාදුකාරයෙක් දෙන්න සාදු අවධානය නැති කරගන්න බා තව කෑ භාගයක් කොහොම හරි කියලා මොකද මේක හොඳින් අහන් ඉන්න ඔබ කොච්චර වණ පාඩම් කළත් ඔබේ වෙනසක් වෙන්නේ නැහැ මේ ටික අහගෙන ඉඳලා නේද ඔබ වෙනස් දැන් ඔබට මාත්‍රයක් හරි වැටෙන්න ඕනේ අපි සැපයි කියලා අල්ලපු දේ මාව මාර හිර කිල්ලා ගිර කරලා දින මේ දරුවට ආදරය ඇතු නෝනාල් මහත්තයාට ආදරය ඇතු කියනවා නේද මේක ඇත්ත මේ වෙන්න ඒක කරන්න එපා කියනවාද වැරදි නේද දන්නේ බුදුහාමුදුර බලින්න එපා කියලා නෑ නේද නැද කාම විචාරය කරන්න එපා කියලා නේද ඒක එමෙගේ මේ මෙච්චර කල් අපි නැද නොදකපු මේ මහා වටිනාකමක් දීලා මහා මහා අගයක් දීලා අපි ඇසුරු කරන එක කොච්චර භයානකද කියලා මේ පෙන්න ඕක දකින්න නැතුව ඔබට සතර පායන්නේ නේද ප්‍රිය භව සිඳලා දුක දැක්කොත් දුක පිරිසිඳ දකින්න දුක පිරිසිඳ දකින්න කංගොඩ සතර පායන්නේ දාසෙන්ද දැන් බලන්න අපිට වෙච්ච වැරදි හොඳ රූපේ කියලා ඉන්නේ මේ දවස්වල මේ රූපේ අම්මු නැත්තම් පයින්ම ගෝචිගේ ගේටි දැන් රූපේ රැකගන්න කෙනෙක් කවුද කියලාද රැකගන්න පුළුවන් වෙයි කියලා ඉතින් රූපේ රැකගත්තා නම් මෙතන ආජිලා දීලා ඉන්නවා බැරි හින්දාම නේද ආජිද කවුද කැමැත්තෙන් වයස දෙන්නේ දැන් මට හොඳ රූපයක් හම්බුණා මට හොඳයි සර් එයා හරි ගන්න නැති අතින් අල්ලගෙන යනවා හරි හොඳයි දැන් හොඳ රූපයක් කියලා හිතුවාද ඔබට හම්බු වෙච්ච රූපය ඔබ කැමතිසේ පවත් ගන්න පුළුවන්ද බැරිද අනේ හොඳ කටහඬ කතා කරනකොට හරි ලෝ හරි නිකන් කලේ වී පැලි දානවා සුදු කියනවා මැනික කියනවා අනේ මේක සින්දු කියනවා මට මාර හොඳයි අන්න කන සත්‍යත් හොඳයි ළඟට ගියාම අනේ පිච්චවන් සුත රෝධවන් සුත අනේ නායකත් හොඳයි ඊට ළඟට ගියාම දිවට කයටත් හොඳයි බුදු පහසත් එයි ඇසයි කනයි නාසයයි දිවයි කයයි පිනවන්න වැඩේ නේද ඇසට හරියන්නත් ඕනේ කනට හරියන්නත් ඕනේ නාසයට හරියන්නත් ඕනේ දිවට කයට හරියන්නත් ඕනේ හැබැයි හරියනවා කියලා හිතාගෙන ළඟට ගත්ත කෙනාගේ රූපය රැකුණද රැකුන්නේ නැද්ද රැකෙයිද නැද්ද ශබ්ද රැකෙයිද නැද්ද සුවඳ රැකෙයිද නැද්ද ස්පර්ශය රැකෙයිද නැද්ද එදාදී එක රූපේ ලක්ෂණ කොණ්ඩේ ගැලවිලා ගියා සුදු වෙලා ගියා අනේ ශෝක දප්තික කියලා දප්තික දිහා බලන් ගියා දප්තික හැදිලා තියෙනවා ශෝක හංගලේ දිලිසෙනවා හංගලෙත් කියලා එදා ලක්ෂණයි දිරිදෙනව බැබෙනවා කියපු රූපය දිරුව අනේදා සුදු මැණික කියපු කටහඬ විවුලන්න ගත්තා එදා පිච්චමන් සුවඳ රෝසමන් සුවඳ දීපු ළඟ හංගද එන්න ගත්තා එදා මුදු පහස දීපු කය බොරළු ගොඩක් වෙන්න ගත්තා ඔන්න ඇසයි කනයි නාසයයි දිවයි කය පිනවන්න වැඩේ කරා හැබැයි අන්තිමට පහ පිනවන්න වැඩේ කළාට පහම පිනව ගත්තද පහ උල් කරගත්තද පහ අවුල් තම පහ අවුල් බව පහ අවුල් මොකද මේ වචනේ තියෙන්නේ ඉතින් අපි ගැට්ටි මේ කරන්න බැරි වෙලක් කරලා නෝ කවුන් කරගෙන කැමතිසේ මාත්‍යක් කෙස් ගහක් නියපොතු තුඩක් තියාගන්න බැරි තියක් වෙනාලා මට හොම දෙකක් හම්බුණා කියන එක කොච්චර මොනද මට හොඳ වැඩක් වුණා මේ ළඟ මට නෙමෙයි මගේ සම්බන්ධයක් තියෙනවා මම ඉස්කෝලේ ඉන්න කාලේ ඒ ලෙවල් පන්තිවල
මගේ යාළුවෙක් හිටියා මේ යාළුවා ගෑන් ළමෙක් දැකලා නැහින්ද හදනවා කියලා. සස්සර ගෑන් ළමෙක් ඒ දවසේ අපිත් මේ බල දන්නේ අපිත් ඒවලු තුද්දව කරලා එකම හිටියා. කොහොමද දෙන්න යාළු වෙලා අපි ඒවල වලින් ක්ලාස් වලින් අයින් වුණාට පස්සේ ආරංචිය කව දෙන්න බැන්දා කියලා. එච්චර යාළුවෝ ඊට පස්සේ මම වෙන පැත්තට ගියා, එයා වෙන පැත්තට ගියා. මේ වගේ බණකට ගියාම අනිස්සාරයි. ගියාට පස්සේ මාව අඳුරගෙන ඇවිල්ලා යාළුවා යන මේ ඉස්කෝලේදී අර ගෑල්ලම ගැන තව ටිකක් කියන්නේ. ඒ ගෑල්ලම හිනාවෙන්නක තවත් ලස්සන. නලතරක් තියෙනවා. පැත්තින් හරි ලස්සන හිනාවෙන්න. ඔන්නෝකට තමයි ඉතින් මෙයා බොහොම උත්සාහ කරලා වීර්ය කරලා මේ ගෑල්ලම යාළු කරගත්තේ. දෙයිදා බණට ගියා මම දැකලා මාත් අඳුරගෙන හොම් කතා කරලා ආවම ගෑල්ලම ගැන බොහොම දෙන්නා අන්තිම ඉන්නවා කියලා ඉතින් අපි දන්න කෙන අයෙන්ද විස්තරය. මේ යාළුවා එකපාරට දැන් අඬනවා. මම හම මොකද මම මේ අඬන්නේ? දුක ප්‍රශ්නයයි නෝන නැති වුණාද නෝන මේක කියපියද මම එහෙම උත්තර නෑ නෑ හාමුදුරුවෝ මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම කසාද ගන්නේ අපි දෙන්නා ඉන්නවා හැබැයි නෝනගේ අම්මා ඉන්නේ අපිත් එක්ක නෝනගේ අම්මට අංශපා දැන් තමයි අංශපා උදේට නාවල ගල ඒ අස්පස් කරනවා යාට කරන්න ඕන හාමුදුරුවනේ අපේ දරුවේ කම්බුණා ඒ දරුවාට දුක කියන්නේ දැන් අඳුර වැඩි මම් කිව්වදී වර්ණම් දතක් හින්දා තමයි කියන පොර වරන වෙච්ච දෙයක්. ආදිවල බෝ තවත් ගන්නවා. මම මොකද? ආන්දුරේ මේ ළඟදි කතා කරනවා මං ගහපු වාට ඒ දතක් කරවල බෝ. දැන් මම වැදගත්තේ නර දතාවක් කරන්නේ. දැන් දතක් නැහැ. ලෝකේ මියා රෝගී තා අන්දභාග නැන්නව කෙනෙක් තමයි ජීවිතේ. මං දුවා දෙයක්. අපි දුක නැටිලා හරි මොලේ වැරිච්චි. ඔළුව කොයි හරි පහ පිනවන්න ගිය නැති වල පහම අවු මෙන්න මේක දැක්කනම් පහ රලනවා පහ රල පංස මේ ලෝකේ අසාරයි කවදද හොඳ රූපදී හරි වටිනවා සාරයි කියන්නේ කොහෙද රූපයක් තියෙන්නේ කාටද දැන් කියන්න පුළුවන් මේක දැක්කනම් මල විගුණාව නෙවෙයි අපි ආස මල විගුණාම කවුරුත් තිබිනව අතගාල බල්ල කඩයි යන්න ගන්න හැබැයි බෝට්ටුව කලින් විනෝද නෙවෙයි දැන් චූටි බබලක් තියෙනවා මෙන්න බෝට්ටුවේ මෙන්න මල පිපුනහම අතගාලා ඉබගලා අනේ කඩාවල ගෙදර ගිහින් ගේනවලු පර වෙන්න එපා මල පුළුවන් දේ වැඩේ කරා පර වෙනවද නැද්ද ඊට පස්සේ ඔව් කොළු වෙනවා මොනාලද කොළොට පස්සේ දැන් ඔය පිපිච්ච මලක් දැකලා මට හොඳ එකක් හම්බුනේ ඊළඟ ධර්මතාවය මතක් වෙනවා හැම එකකටම දිවිදෙන බබලෙන ලස්සන කාලයක් තියෙනවා ආස්වාද කාලයක් තියෙනවා ඊට පස්සේ ඥාතියි පිපිච්ච මල වර වෙන්නාසේ ඔය ලස්සනයි සුන්දරයි වටිනවා සාරයි කියපු ඔය රූපේ මැලවෙනවා පර වෙනවා මේ ළඟදී මං ගියා විරිතක් කියන එක කියන්නේ හදිස්සි අම්මට සනීප නැහැ ආඳුරුනේ දුවලාවිල විරිතියන් පනා දෙනවා කියලා මේ අමාරුයි ගොඩක් මට කිව්වා විරිතියක් මම විරිතියන් යනකොට අවුරුදු 98ක ආච්චි කෙනෙක් ඉන්නේ ආච්චිට වෙන්න දින ඔක්කොම වෙලා දත් හැරිලා කෙත් හැරිලා ලොම් හැරිලා අකු ගෑලා වැලි වැටිලා බුදු ගැහිලා කර කැලල් ඇවිල්ලා කටේ කුම්බිත්වා මයි අන්තිම හරිය මේ පපු විතර පොඩක් ගැස්මක් තියෙනවා මට දැකගුවා මතකුනේ අනේ 18 කෙල්ලට වෙච්ච දේ අද 98 එදා ෂෝටක් ගහගෙන උඩ පැන් ෂෝට් තිබුණේ නැහැ කාර් තිබුණා නම් උඩ බැලම ඉන්නේ හැබැයි හරයක් ලැබුණද දැන් බලන්න අපි 18 කාලේදී ආස්වාදයෙන් අහුවෙන ඉතින් ඕක දැක්කේ ඕක දැක්කොත් ඔබට මේ ලෝකේ සුවයි සැපයි නියමයි මාරයි කියන දේව නැති. දැන් බලන්න කොච්චර අනාථ වෙලාද මේ ටිකට වටිනාකම දුන්නු. දරුවන්ට සලකන්නේ යුතුකම අත්දැන ගුවන්නන්න කණ්ඩ කොණ්ඩ දෙන්න අඳින්න බලෙන් දෙන්න ලෙඩ වුණොත් මාර්ගයක් හරි ළඟ ඉන්න. ඒක නෙමෙයි ප්‍රශ්න. වටිනව සාරයි කියලා දුස්තියක් තියෙනවා. කොහොමද වටින්? මම අකමැති ජරාවට අකමැති මරණයට පත් වෙනවා නම් මම කොහොමද ඒක වටිනවා කියන්නේ? එහෙනම් මම අවිද්‍යාවෙන් ඒක තීරණය කරනවා. මගේ නෝන මාත්‍ය මට අංශු මාත්‍ය කර කැමසිනේ නැත්තම් මගේ ගේ මගේ වාහනේ මගේ සෙරෙප්පු දෙක සපත්තු දෙක මේ බඩු මුට්ටු ටිකයි මිනිස්සු ටිකයි මම කැමතිසේ නැත්තම් කොහොමද සැපයි කියන්නේ මට අදට තේරුනේ නෑ මම අහුවලා තියෙන මර උගුලකට මගට උගුල නිවිලා නැනදිලා හිටියේ මගට උගුල අතට මගට උගුල මොකද අපි හල්පුවේ බලන්න මාළුවා බිලී මොක්ක විතරක් දාලා තිබුණා කනවා ඒකට ගහනවා
ළඟින් වෙලා ඇඟේ තැබුණා උට ගානක් කරා. හැබැයි ඔය කොක්කටම දානවා පණුව. දැන් කනවා. දැන් පැනපුවා මම. අදින්න බාන අපිට උනේ තෝ. කොක්ක ඇතුලේ දිනනවා. හැමිනේ හැබැයි. ඉතින් ලස්සන දේ. ප්‍රිය බව මధుර බව සුන්දර බව දීලා පැනපුවා කයව. දැන් කාලා දිරෝ ගන්නවා. මේකේ හරයක් ලැබුණා නම් ප්‍රශ්නයක් නැහැ විතර. මොකද මේක ඉවර වෙලා ඔබ මේකෙන් නවතිනවා නම් කොහොම හරි මේක ඉවර ගහලා මරලා හරි වැඩේ කරගන්න. හැබැයි ඉවර වෙන්නේ නැහැ. මහා සංකාර පොදියක් හදාගෙන ඒ ටිකත් වර වෙන සතර අපි. මොනතරම් අනාගත ගමනක්ද අපි ඇවිල්ලා තියෙන්නේ? වටිනවා කියලා සාරයි කියලා හොඳයි කියුම් එකේ ප්‍රතිඵලය තමයි ඇහැක්කා. රූප හොඳයි වටිනවා සාරයි තව බලන්න ඕන කිවිඳ ඇහැක්කා. ශබ්ද හොඳයි වටිනවා සාරයි තව අහන්න ඕන කිවිඳ කනක්කා. සුවඳ හොඳයි වටිනවා සාරයි තව ඉමින්න ඕන කිව්වම නාසයක් ආව. රස හොඳයි හරි වටිනවා සාරයි තව කන්න ඕන කිව්වම දිවක් ආව. පහස හොඳයි හරි වටිනවා සාරයි තව ලබන්න ඕන කිව්වම කයක් ආව. හැබැයි ආපු තැනම හැමතැනම තියෙන හීන බල. වැහැරෙන්න, වෙනසෙන්න, ඉනිදෙන්න, අසහනෙන්න. ගින්දරකට දර දැම්මොත් මොකද වෙන්නේ? ගින්දරකට දර දැම්මොත් ඇවිදිනවා ගින්න වැඩි වෙනවා. ඉතින් නිකන් හිටියද දර දැම්මද නැද්ද මේ පින්න? ආ කියලා දර දුන්නේ නැද්ද? ආදර 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 ඉතින් ආදරය කියන්නේ ආ කියලා දර දාන්නේ. හරයක් දර දානවා මෙයක් දර දානවා ඉතින් ගින්න ඕක ගාල වැඩි වෙනවා. ගින්න වැඩි වුණොත් ගින්න කර වෙනවද නැද්ද? ඉතින් එදාට මේ කරදර කියන්නේ ගින්න දාගෙන ගින්නට දර දාන ආ කියලා දර දෙන්න. ආදර ආදර කියලා දර දාලා දාන ඉතින් ගින්න වැඩුණාම කෑ ගන්නවා හරි වැඩි වෙන කරදරයි. ඉතින් කරදර නවත්තන ගින්දර දර දානිනවා. ඇහෙන් රූප වලට ආ කියලා දර දැම්. කනෙන් ශබ්ද වලට දර දැම්ම නාසයෙන් දිව සුවඳට දිවෙන් රසට කයින් පහතට දර දාලා පත් කෑ ගන්න පත් වෙලා දැන් හරි කරදර. පත් වුණොත් ගින්න කර වෙනවා කර වුණොත් කරදර වෙනවා. ඔන්නෝක දෙකපු උතුමෝ දර දාන එක සුන් කරන. එදාට කියන සුන්දර. සුන්දර වූ නිවන කියනවාද නැද්ද? සුන්දර උතුම තුන් දෙනයි මේ ලෝකේ. බුදු පියාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ ඔන්න සුන්දර දරදානේ සුන්දර. එන ඔබ දැන් දර දැදිය යුතුද ආදර විය යුතුද ලෝකෙට දරදානේ නැවැත්විය යුතු නැවැත්වුවොත් ඔබ සැනසේ නැත්තම් ඉතින් ගින්නේ උත. දැන් බලන්න මෙච්චර කල් සුන්දරයි වටිනවා සාරයි කියලා ළඟට ගත්ත දේ දීලා තියෙන සැපක්ද ගින්නද? ඔන්න අපි ගිය කරදිපා බුදුහාමුදුරුවෝ කියලා දෙන මේ පැත්තට අපි කියලා දෙන මේ එතන අපි බුදුදහමට ඈත් වෙලාද ලං වෙලා? එන්නේ නැහැ ඈත් වෙලා. මුළු ලෝකෙම අල්ලගෙන අපි ඉන බෞද්ධ. පිර දහදුරාට ටික ඔක්කොම කරන්නේ බෞද්ධ. බුදු ඔක පොතේ තියා ගන්න ඕනේ ආර්ථික. එහෙනම් බෞද්ධ නම් මෙච්චර කල්දී සුන්දරයි කියලා දැකපු ටික ගින්දරයි කියලා දකින්න. අද ඒක යම් පට්ටමකින් පෙන්නලා ඇති. දැන් මොකද කියන්නේ? මට එකක් කියන්න මතක් කරලා ලෝකේ දැන් හොඳයි කියන්නේ. කැමතිසේ පවත්ත ගන්න පුළුවන් දුකක් දෙන්න එකක් මතක් කරගෙන මෙයාට පාස්සේ මතක් කරන්න ගත්තා. ඒ දර නෝන මාත්‍ය අර මං කියපෝ ඒ ලිස්ට් එක දාලා බලන්න. හම්බුණාද? හම්බුණාද? හරි සාරාංශයෙන් අපි මෙච්චර කල් කරලා තියෙන්නේ සාර වැඩ දසාර ඕක දැනගන්න. වැඩ ටික නවත්තන්න කියලා නේ. වැඩ ටික කරා යන්න දැන් මොනව කරන්නද? දුතුකම් කරන්න දරුවෝ ඉන්නවා සලකන. පතින් දින ඇන්ට ඉතින් කමන්නේ දරුවෝ කියන්නේ අත හදන්න මාත් ඇත්තරා. හරි. දැන් මොකද කියන්නේ? මෙච්චර කල් දැක්ක මේ ලෝකේ වටින තැනක් ඇයි? සුන්දර තැනක්. හරි හොඳ තැනක් ඇයි? එහෙනම් මෙන්න ඔබට ගිනි ආපු හැටි දැන් තේරෙනවද? ඔබ වටිනවා සාරයි කියලා අවිද්‍යාවෙන් දීපු තීරණේ ඉඳ ඒව ළඟට අරන් ඒව නිසා ඔබකින් ගෑ මේ ජීවිතයේ දුක ඇද වුණොනේ. කවුරු දුක ගැන අල්ලන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිහ හරි ගෙදර මනුස්සය හරි වෙන මිනිහෙක් හරි වෙන ලෝකයකින්වත් දුකක් ආවේ නැහැ. ඔබ තීරණය කළා මේක හරි වටිනවා සාරයි උඩින් බල. හැබැයි ඒක ඔබ අකමැතිසේ එක ගෙස් ගහක් එක දූවිලි පොදක් එක අංශු මාත්‍රයක් පාලනයක් ඇති අනිත්‍ය. අන්න දුකට වැටුණා. අන්න අනර්ථය සිද්ධ කරා. ඔන්න මේ ජීවිතේ කපන්න. ඕක විඳගෙන තමයි දැන් යන්න වෙන්නේ කැමතුණා නැද? ඊළඟ කතන්දරේ ඔබ නෙමෙයි. ඕක අඬාඩාරේ මේක කරන්න බැරි. අනුන් මරවරහ හැබැයි ඊළඟ මේක එන්නේ. ඔබ දැන් මෙච්චර කල් ඇහැ කරවකෝ කරවකෝ හදාගත්ත පැක් එකක් මනස.
හරි හොඳ රූපලි තියනවද නැද්ද? සිරිපාදේ ගියේම අසිරිපාදේ තමයි බෞද්ධ කරන හග්ගල ගියේක දීච්චගේ නාව ටික මගුල්ගේ දාද උඩ බැලු ටික dance කරපු ටික drink එක දාපු ටික තියනවද නැද්ද? ඇහැ තියාගෙන රූපයක් එකක් හැදුවා. කන තියාගෙන අරයගේ මෙයාගේ බන ටිකක් නොවන අනිත් අහව ඔක්කොම හැදුවා එකතු. නාසය තියාගෙන අර සුවඳයි මේ සුවඳයි ඔය එකතුවත් හැදුවා. දිව තියාගෙන අර රසයි මේ රසයි කදිමාළුවයි චිකනුයි අරවයි මේවයි තියාගෙන ඒ රසත් පදාගෙන දිපේදී. පහස තියාගෙන ඉස්කෝලේ කාලේ ඉඳන් මේ වෙනකන් ලැබුපු පහස ටික හොඳින් හරි නරකින් හරි කාමචාරයෙන් හරි විත්‍යාචාරයෙන් හරි ඔය පැක් එකක් තියා. දැන් ඔබ දන්නවද ඔබට යන්න වෙනදී ඔබට වෙන්න වෙනදී දන්නවද? මහණෙනි යම් කෙනෙක් ඇසෙන් රූපයක් දැකලා ඒ දැකපු රූපය හෝ රූපයෙන් කොටසක් මරණ මොහොතදී මතක් වෙනවා. මෙන්න මේක මතක් වෙලා අර එදා වගේම හරි චෝක්නේ හරි වටිනවනේ හරි සාරයිනි කියලා අදහස ආවොත් ඒ සිතෙන් මලු එයාගේ ත්‍රිසන් ලෝකය හරි නිවේ හරි දැන් බලන්න අවුරුදු 50ක් තිස්සේ එකතු කරෝ එකතු වෙ වැඩි හරියක් තියෙන්නේ. සුගතිය උපද්දනේ වද දුගතිය උපද්දනේ. මෙහෙ බල්ලා මැතුණා ඊට බලන්නේ. ගන්න අපි බලන්න කොච්චර කෑදර වුණා. හැබැයි මේ බලපු එක අපිට කොච්චර විනාශයක් කරලා තියෙනවද? ඔබ දන්නවද? ආදිත්‍ය පරිණාය සූත්‍රයේ කියවන. මහණෙනි රූප බලනවට වැඩිය හොඳයි උඹලා ඇත් දෙක අන්ධ කරගන්නේ. අර කම්මලේ වගේ අකට කූරක් හොඳට රත් කරලා ඇත් දෙක පුච්ච ගන්න. බුදුහාම දැන් මම කිව්වොත් ඇත් දෙක උච්ච ගන්න කියලා මට බලයක හොඳ ගියයි. අන්න පිස්සු ආඳුර කෙනෙක් කියලා අඳුරුවන් කියලා. හැබැයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. කොකටද කැමති? ඇහැ උච්ච ගන්නවද? ඇහැ සංවර කරගන්නවද? උච්ච ගන්න ලේසියි. කරදර නැහැ. බලන්න අපි ඉන්න දැන්. නෝන වැරනවා ටීවී බලන. මහත්ය නර්ම වී දැන්වත් දෙන්නට වැරදි දෙන්නම නිරේ. හැබැයි මහත්ය අඟලක් කරේ උඩව මතකද යා කාලකන්නේ කියලා දැන්නේ අර මනුස්සය මේ පොඩේ කොහොඳයි කියලා පොඩේක නීචයි. හැබැයි මහත්යට දු වෙරිලා ඉන්නේ නෝන. අර මිනිහගේ වෙරි උදේට හරි වයින් නෝනගේ වෙරි ගැත්තද? ඒ කොටද මේ කොටද මේ කතාවෙන් ඒ කතාවට පිස්සු බල්ල වගේ නෝන බලවල ඉන්න හොඳ තැනකට ගියා. එහෙන රූපයක් බලව බලපු නාට්‍යයක කෑල්ලක් මතක් කළා. ඔබ මලවත් ඔබ තිරසනෙක් අර ඉරිය. ඔවගේ ටිකක් ඔය බලන්න. හිතන් ඉන්නේ සුරාමේරේ කියන්නේ මේ බොන එක විතරයි කියලා. අන්න කිච්චර කිව්වේ. අනුත්තරනිකාය පහ උපසූත වර්ගයේ කියලා. සරාගයට, විහිරියාවට, මදයට, ප්‍රමාදයට, ලෝ අල්ලා ගැනීමට හේතු වන යම් රූපයක්, ශබ්දයක්, සුවඳක්, රසක්, පහසක් ඇද්ද ඒක සුරාම. බුදුහාමුදුරුව දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ සුරාමේරේ නොකරනෑ ඉන්නේ මගේ දිය පිටවත් කරා. අනිත් ඔක්කොම සුරාමේරේ කරනවා. දැන් ඔබ බොණේකට ගත්තොත් සුරාමේරේ කරනෑ ඉන්නේ මේ දිය පිටවත් කරා. බල්ලෝ බොනවද හරක් බොනවද? මිනිස්සු බොන්නේ දියට ගියා. සුරාමේරේ නොකරනෑ තමයි දිය කියන්නේ. අනිත් පැත්තනේ අපි ගියා. බුදුහාමුදුරුව සුරාමේරේ කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඔය පහපස්සේ පිස්සුවල් වගේ දුවනවා. බොණේ උන. එහෙනම් නෝණ බීලා නැද්ද? මොන වැටින් බීලා තියෙන කවුද? දවදුත් බීලා නෝන. අර මිනිහ ආවද අමාරු විතරයි බීලානේ. දවද නිය දේව නැයි අර දේව නැයි මේ දේව නැයි කියලා දවදුත් බොන. උදේම පටන් ගන්න එක්සයිට් එකේ නෙමෙයි නේද? ඒ කියන්නේ නෝන උදේම බොනවා. දවදුත් බොනවා. වැඩිම අපාය ප්‍රතිශත තියෙනවා. මේක හිතන්නේ මේ දෙන්නමක් කියලා හිතන්නේ. මානෙදි ශබ්ද අහනවට වැඩිය හොඳයි. කන් දෙක පුච්ච ගන්නේ නැහැ. අහන්න තියෙන මේ බණක් කැරෙන වෙන දෙයක් නැහැ මේක. ගන්න. ඔය අහපු ශබ්දයක් හෝ ශබ්දයේ කොටසක් හරි මතක් වෙනවා. මැරෙන මොහොතේ වටිනවා සාරයි කියලා අදහසක් ආවොත්. එයා තිරසනේ කරේ දිවේන. දැන් බලාගන්න තමා කොහෙද ඉන්නේ. මේ අනුන්ගෙන් අහන්න. සුවඳක් රසක් ලැබපු පහසක් මතක් කළා මලු. වටිනවා සාරයි කියන අදහසින් එයා තිරසනේ කරේ දිවේන. පන්තිල් ගැන හිතේ ඉඳලා හරියන්නේ නැහැ. පන්තිල් රැක්කලින්. අර පුත්‍රගෙන් මේ පන්තිල්. පන්තිල් අරක් රකින්නවද නැද්ද? හරක් වත්තු මරනවද? හරක් හොරගම් කරනවද? හරක් කාමීත්‍යාචාර කරනවද? හරක් ගොරු කියනවද? හරක් හරක් කොනවද? ඌ අපිට හරි රකින්න. ඉතින් හරක් කරනවාට අපු කළා හරි පන්සිල් රකින්න ඒක හොඳයි. හැබැයි ත්‍රිපිටකේ එක දැනකවත් නැහැ පන්සිල් රකින්න. පුළුවන් නම් ඔයලා. ත්‍රිපිටකේ තියෙන දස අවස.
හොඳ පන්තිරගේ උපාසක මහත්තයාට අවුරුදු 18 20 ගෑල්ල මේ දෙකලා රාගයකවත් එන්නේ නෑ. මේක පන්තිර වලට සම්බන්ධයි. තරහයක පන්තිර වල වෙන්නේ නෑ උවේ. කේන්තිය කියලා. කොයි ගෑල්ලද පන්තිර වල ඔකේ දැන් අපි දැන් රත්තු කරන්නේ අවරගම් කරන්නේ කාමෙන් ත්‍යාගය කරගෙන බොරු කරන්නේ අරක්කු හොන්නේ ඔය විදිහට කියන්නේ. ඉතින් මොකද තරහ ගිලම ලතෝ යක්ෂේ. යක්ෂයත් මේ පන්තිර වලට ආවෙන්නේ. කොයි කිනු පන්තිර? හැබැයි නියම පන්තිරේට ආවෝ. ඔප්පු කරන්නේ හතර පහකට නෑ. ඔප්පු කරන්නේ බලාගන්න කාගෙන් තහන්න ඕනේ මේක දැනගන්න. හොඳ සාදුකාරයි. සිරස් කියනවා කෙලින් නැත. තිරස් කියනවා හරස්සක්. හරිනේ නේ? සිරස් කියන්නේ කෙලින් නැත. තිරස් කියන්නේ හරස්සක්. බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලා. ඔක්කොම උත්තර ඇලෙන්න කියලාද එපා කියලා. ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලා. මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලා. අපි ඇලෙනවද නැද්ද? ඒකවත් නෑ නේද? ඇලෙනවද නැද්ද? ගැටෙනවද නැද්ද? මුලා වෙනවද නැද්ද? එහෙනම් බුදු පියාණන් වහන්සේ කියපු දෙයට ගෙලින් යන නැද්ද හරහාට යන නැද්ද? සිරස්ති වූ ගෙලින් අර සිරස්ති වූ හරස්ස. තිරස් සම්තිරිස. දැන් කොහෙද මේ යන්නේ කට්ටි හොගා? අනේ බුදු ආන්තරුගේ තිරිසනේ කොණිරේ මහා පොළොවේ පස්තරම් මිනිස්සු ඉදියා කොයි විදියෙන් බැරිලා ආපහු විදියෙන් කියන්නේ නිය පිට පස්සක් අනිත් සියලු නාගරිකයන් ලෝකයේ ඉදියා දැන් ඔපුවේ වැඩ දැන් මේ බුදු පියාණන් වහන්සේ කියව දෙයද කරන්නේ මම ඒකද කිව්ව තාම බෞද්ධලා නැහැ උපදී බෞද්ධ වෙන්නේ බය වෙලා අපේ බුදු ආඳුරුන් බෞද්ධුනේ අවුරුදු 35 බුදු විතර එතකම් බෞද්ධ මාත්‍රයක් ලෝකේ වන්න එහෙනම් ඔබ ධර්ම අවබෝධය කරපු දවසින් බෞද්ධ එදාට ඔබට මේ ලෝකේ අසාරත්වය ඇදලා තියෙනවා. මෙච්චර කල් හරි වටිනාකමක් දීපු බලමු රූප. ඊයේ දැක් බලුවා. අද උදේත් බලුවා. හැබැයි මේ බලන ටික සුට්ටක් හරි තේරුණා නම් ඔබේ රූප බලන්න තියෙන බලාපොරොත්තු ආශාව කැමැත්ත දශමකින් හරි වැඩි වෙනවද අඩු වෙනවද? අද මේ බලන ටික තේරුණා? වැඩි වේද අඩු වේද? ශබ්ද අහන්න තියෙන බලාපොරොත්තුව අද උදේ වෙනකන් දීච්ච අද දවල් වෙනකන් දීච්ච ඒ ආසාව ඒ බලාපොරොත්තුව දශමකින් හරි අඩු වෙනවද වැඩි වෙනවද සුවඳ විඳින්න දීච්ච ආසාව බලාපොරොත්තුව දශමකින් හරි අඩු වෙයිද වැඩි වෙයිද රස විඳින්න පහස දීන්න දීච්ච බලාපොරොත්තුව දශමකින් හරි වැඩි වෙයිද අඩු වෙයිද ඇයි ඒ අඩු කරේ මට බයද ආමුදුරන්ට අහු හිටන්නේ මේ පානදුරන් වේද දැක්කත් ඒ රූප වල ඉන්න හන්නේ ඒකද නැවතුනේ ඇයි ඔබ නැවතුනේ? ඉතින් ඕක නේ කරගන්න. ගෝතමී සූත්‍රය මම අන්නවත්තේ ගිහින් පටන් ගන්නට කියනවා. ගෝතමී සූත්‍රයෙන් බුදුහාමුදුරන්ගෙන් අහනවා ගෝතමී ප්‍රජාපති දේවිය ගිහින් මහා තෙරණිය ගිහින් බුදුහාමුදුරන් ඔබ වහන්සේ වැඩ ඉඳද්දි මේ හාමුදුරුවෝ කියපුවා කිව්වේ නෑ කියලා. කිව්වේ නෑ කියපුවා කිව්වා කියලා. ඉතින් ඔබ වහන්සේ ඉඳද්දි ඔහොම කරනවා නැති කාලෙක මේ පස්සේ ජනතාව මොනව කරයිද කියලා. අනාත වෙනවනේ කියලා ආන බුදුආරණ ආ ගෝතමී කලබල බුදුආරණ ගණන් ගන්න ගෝතමී කලබල වෙන්නේ බා යම් බණක් අහනකොට ඒක දරා ගන්නකොට රාගය වැඩි වෙනවනම් ඒක මං කියපු බණක් නෙමෙයි දේශය වැඩි වෙනවනම් මෝහය වැඩි වෙනවනම් ඒක මං කියපු බණක් නෙමෙයි යම් බණක් අහනකොට දරනකොට තේරුම් ගන්නකොට රාගය බහිනවනම් දේශය බහිනවනම් මෝහය බහිනවනම් ඒක මං කියපු බණ දැන් අද රාගය වැඩි වුණාද රාගය අඩු වුණාද එන්නේ දේශය වැඩි වුණාද අඩු වුණාද මෝහය වැඩි වෙන්නද හේතුනේ අඩු වෙන. ආයෙකද මං කියවුවා නැද්ද? බුදුහාමුදුරු කිව්වා. එන වචන අපන අවශ්‍යයි. පාලි වචන මං හොයන්නේ නැහැ. මට මොකද පාලි මං දින්නද? පාලි වචන දන්නවා නම් හොඳයි. හැබැයි මුළු ත්‍රිපිටකයම දැන් ඉතියා. මේ විග්‍රහය දැන නැත්නම් යාරිට අන්ධ ඇතෙක් වගේ කැලේ යෝ නිරුක්තින් න ජානාති ජානාති පිටකත්තය පදින් පදේ විචංගීය වනේ අන්ධ ගජෝ එහෙනම් පාඩම් කරලා වැඩි ආදීන්නේ නැහැ කාලසිත පුත්‍රය සෝවන්නේ එක බණ පදයක්වත් දන්නේ නැතු ආර්ථය වැටහිවා වචන අමතක වේවා කියලා බුද්ධ අනිෂ්ඨාන යන බණ ටික ඇව ගෙදර ගිය සෝවන්නේලා ඒක වචනයක්වත් කියන්නේ නැහැ එහෙනම් මේ ටික තේරුම් ගන්න මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනන්තයි මම මෙච්චර කල් මුලා වෙලා හිටියේ මට අද නෙමෙයි සුට්ටක් හරි තේරෙන්නේ
මොනතරම් අනාථ වැඩද්ද, මොනතරම් භයානක වැඩද්ද, මොනතරම් අසාර වැඩද්ද මම මේ වටිනවා කියලා ගල්ලා තියෙන්නේ. ඔන්නෝ කරනක. අනේ කවදාවත් මේක ඇසුරු කරලා නම් සැනසීමක් ලබන්න බෑ නේ ගින්න නිසා. කවදාද ඔන්නෝයි ටික ඇසුරු කරන්නේ නැත්තම් මට බැරි එක පුළුවන් එක වෙනව පැත්ත. කවදාද ඔක ඇසුරු කරන්නේ නැති කෙනාට ගින්න නිවෙනවද නැද්ද? එහෙනම් නිවන දේ නෙදන්නේ. ඔන්න නිවන් දැක්කම ඕක දැක්කා. ඔන්නෝ කට කියන දහම් මෙස පාලන චක්කුම් උදපාර. ඔය ටික තේරෙන්නේ සෝතාපන්න. සක්කාය දිට්ඨිය තියෙනවා ඔබ තියෙන. සාරයි කියලා දෘෂ්ටියක් තියෙනවා මේ ටික. මේ රූප ශබ්ද ගන්ධ රස පහස සාරයි කියලා. සාර කොහෙද මැරිලා හතර අපාගත උරුම කරනවා නම් මේක මොකද්ද සාරය කියන මොච්චර ආසවලද? ඕක හරියට හොඳ සුවඳ රස තියෙන පාට තියෙන බීම එකක් වාදාපු එකක් බොනවා. සුවඳට පාටට රස ආස්වාදේ තියෙන හැබැයි වාදාපු එක මැරෙන්නේ. එහෙනම් මේ ලෝකේ ආස්වාදේ නැහැ කියන්නේ නැහැ අපි. ආස්වාදේ තියෙනවා. ඇසුරු කළොත් නැරෙන්නේ. කන්නන් මේ විස අඹපල රිස්සේ මන් සන්තෝෂ කර කිම පලසෙස්සේ. වහදාපු මී අඹ කෑවොත් අඹ කාලම හොගාලා රහයි රහයි හැබැයි වහදා. මොකද වෙන්නේ? මී අඹ කෑවොත් වහදාපු අන්න ඒ වගේ වැඩක් අපි කරලා. එහෙනම් මොනතරම් බරපතලද? එහෙනම් සාරය කියන්නේ පුළුවන් දේ එකක්වත්. මං හිතන් හිටියේ ඇස යාළුවේ හොඳ වැඩක් කරනවා කියලා. හොඳක්ද මෙච්චර කරලා තියෙන්නේ? නැත හතුරේ අල්ලපු ගෙදර නෙමෙයි හතුරයි නෑ. අර මිනිහන්න මරලා එච්චරයි කරනවා. ඒ මිනිහට හතර පායට දාන්න බෑ. හැබැයි ඇහැට පුළුවන් මා හතර පාය. වැඩිම හතුර කොහෙද ඉන්නේ? නගද ඈත? ළඟම තියන් ඉන්නේ වැඩිම හතුර. කන හතුරේ, නාසයේ දිවකය හතුරේ, රූප ශබ්ද ගන්ධ රස ගැන පාව වහ කියලා දැක්කනම් මෙච්චර කල් සුන්දරයි කියේ ආව වනට දැන් අද යනවා සාරේ බයන්නේ නැහැ. වෙනස් වුණාද නැද්ද? ඔය වෙනස් වෙන අවදාවක් නැති වෙන සෝතාපන්න වෙන්න ඔය ටිකයි අවශ්‍ය. අපි සෝවන් වෙන පුළුවන්ද බැරි? මේ කතාව ඔබ දැක්කම මම හදාගන්න සෝවන් මගේ අම්මේ කියන කතාව පුළුවන්ද? ඈ බිම්බලා කිමින් යන්න ඕනේ නැද්ද සෝවන් නැහැ? ඔය කැලවල වල සෝවන් නැහැ. එහෙමද නැද්ද? ඉන්න පුළුවන්ද නැද්ද මේකේ? පුළුවන්. විශාකව නම් බිම්බලන් හිමින් ගිහිල්ලා නැහැ සෝවන්. අවුරුදු 7න් සෝවන් වෙලා 16දී කතා කරලා ළමයි 20 ගානක් හදන. අනේ මේ ළමයි දෙන්නෙක් කතාවක් අම්මගෙන් සෝවන් වෙන්න බැරිද? සෝවන් වෙලා ළමයි හදන එකද හොඳ නැද්ද? ළමයි දෙන්නෙක් හදමු කෙනෙක් සෝවන් වෙන්නේ. නිකන් ගැලපෙන්නේ නැවගේ මේ එය සෝවාන් වෙන ළමයි හදන එකේ පොත හරිනේ අවුලි. හැබැයි ඒක වෙලා තියෙනවා. එහෙනම් විශාකව අයින් කරන්න වෙනවා ඔබ බොරුනා. එතකොට තියෙනවා විශාකා වර්ගය කියලා එනම සූත්‍ර කොටක් කුරුචාර පන්තියකුත් අරගෙන. විශාකව ගන්න. එහෙනම් ත්‍රිපිටකයේ තියෙනවා. හැබැයි විශාකාව එක කරලා. සෝවාන් වෙලා බැල්ල යන්නත් පුළුවන්. දැන් අපි හිමින් යන්න හදනවා බිම්බ. ඉතින් මට වැඩිද රඟපාන්න? දැන් මම වැඩි දැකලා නැන්නේ. අද දැකපු අය ඉන්නවා. ඉතින් මම හිමින් නාල බිම්බලන් කියලා එල්ලේ නැතුව බණ ටිකක් කියලා කියන්න. ඒ හැමදේම සෝවාන් වෙලා තියෙන්නේ නැද්ද? ඕකෙන් තමයි සෝවාන් චෙක් කරන්නේ. මම ආරණ්‍යෙන් කලින් මහාන වෙලා ආරණ්‍යය තමයි හිටියේ. ආරණ්‍යෙදී ක්‍රමයක් තියෙනවා. පන්තු ඉන්ද පාට යනවා, බිම්බලන් යනවා, ඒ වගේ හරි සංවර. ඉතින් ඉතල මම මේ මහාන වෙච්ච අලුත බණ කියන්නේ සංවර වැඩි කොට ඇත්තේ කොහොමද? දවසක් මම බණ කීකේ ඉන්නකොට ටිකක් ඇත්තේ ඇරලා බැලුවා. එක එක බණ අහන්නේ ඔක්කොම ඉතින් ඔය ඇත්ත ගමන් ගැන වැඩක් තියෙන බලන්න. දැන් අදමට ඔක්කොම වෙන්නේ ඉන්න ප්‍රශ්නයක්. ඉතින් ඕනාලට ඉතින් දංග වෙන්න කියලා ඉතින් ඕකයි ඉන්නේ. ඉතින් ඔබ ඕන හොරි කොට කරන්නේ නැහැ ඉන්නේ නැහැ. දින් බලයි. ඕක කළා කියලා හොවන්න. ඒවා ගෞරව කරන අනේ මේ දැද මේ හිතන් ඉන්න කෑම. පැනන යන්න පුළුවන් තෝවාන්න. අද නිකන් ගෑල්ලා මේ පැනලා ගියත් අද මොකද කියන්නේ කියන්නේ? ඒකෙන් විනාසයි. අපි ගමක කොහෙද කරන්න යනවා ගෑල්ලා. කොලේ ඒකේ වතුර ගන්න විනාශ කරන ආපෝ තමට එන්නත් දරිනවා. හැබැයි බුදුහාමුදුරන් කාලේ අවුරුදු 7න් සෝවාන් වෙච්ච දරුවෙ අවුරුදු 16 දී සිටු කුමාරියක් කියලා. ඒ සිටු කුමාරිය වැද්දෙක් එක බැඳලා නිකං කෙනෙක් එක්ක. දැන් සෝවාන් ඵලයේ කාමයට සම්බන්ධ නැත්තම් කල්යන්න පුළුවන්. ඔය කතා මං හැදුවද අහලා තියෙනවද? අහලා තියෙන මට බයයි. සෝවාන් කියලා වෙජිටේරියන් වුණේ නැහැ. ගේන මස් ටික උයනවා ඒවා කනවා. උදේට ආහාර ටිකක් හොයලා ළමයි 10ක් කරන අවුරුදු 20ක් කරන සෝවාන්. ඒ ඔබට එන සෝවාන් එන්නේ නැද්ද? ඒ සෝවාන් එක ඇහි දන්නේ නැහැ. ඒක නේද? රතන සූත්‍රය දන්නවනේ. උදේ ආවද කියන්නේ? රතන සූත්‍රයේ තියෙන පව් හැය වෙන්නේ.
චච්ඡාපි ධානානි අභබ්බෝ කාතු. උදයාවද අධික ධානය වැඩලා කියනවා සෝවාන් අය පත්තු මරන්නේ නැහැ. ඉතින් ඕක කියලා නැහැ නේද? රතන සූත්‍රයේ බුද්ධ දේශනාව චච්ඡාපි ධාන චච්ඡ කියන්නේ හයයි. ධානානි කියන්නේ දැන් අභව් කියන්නේ අභව්‍යයි. කාතුන් කියන්නේ කරන්න. දැන් හයක බහු කරන්න අභව්‍ය වෙන්නේ නැහැ. අම්මා මරන්නේ නැහැ, තාත්තා මරන්නේ නැහැ, රාතන් වහන්සේ මරන්නේ නැහැ, බුදු පියාණන් වහන්සේ නේසුලවන්නේ නැහැ, සංඝ වේදිය වෙන්නේ නැහැ. නියත විසුදුතු වෙනවා. දෙවිතදී නෑ මෙන්න අකමැත්තේ. පටිවිදතෝ හෝති කිවිල. ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන් අකමැත්තේ. හොරකම කාමවිතේ ගන්නෑනේ කාමවිතය ජාතයි. හැබැයි කැමැත්තේ නෑ මේ අකමැත්තේ. බොරුවක් තරකු දෙක දුන්න පුළුවන් සෝවන්න. සරකාණිකේ මිනිස්සු අවුරුදු 80ක් දිවි හිටිය මිනිස්සේ අන්තිම මොහොතේ බුදුහාමුදුරන් වහන්සේලා බණ අහන බණ අහලා සෝවාන් වෙනවා. හැබැයි කුරුද්දට 80ක් බීලා නැවතු මොකද පිට ගැදෙන්නේ නැද්ද? කයට උනේ ඉඳ දවස් 7ක් බීලා නැහැ සෝවාන්. සරකාණි සූත්‍රය අරන් කියනවා. සද්දර්ම රත්නාවලිය අර කතා කරගෙන ඉන්නවා අරන් කියනවා. බොරු. මෙහෙම ටික දැන්නා. දැන් උඹට මොකද දෙන්න තියෙන අනුපාඩු? අද සාරදී අසාරයි කියලා තේරුණා. මේක මහා මර උගුලක්, මහා භයානක, මාව අනාථ කරන, විනාශ කරන වැඩක් කියලා තේරුණා. තාම මොකද කරන්නේ? අල්ල ගන්නවද අත්තරු? අත්තරින් බඩු මුට්ටු වෙන. කාර් එක වික්ක කියලා හැදෙන්නේ නැහැ. අර කාර් මාත්‍යක උසන් මාත්‍යක කාර් දීචින් ඉන්නේ මම. දැන් තමයි මේ බස් එකේ මාර් කරදෙන්නේ. ඒක මට බාධාවක් නැත්නම්. වාහනේ උගුල ලෝණ කරනවා කියලා සෝවන් වෙන්නේ. ඒ ටික තියාගන්න. මේ ලෝකේ අනිච්ච දුක්ඛ අනත් ඇහිත්තගේ නැති කරන්නේ බඩුමුට්ටු නෙමෙයි. චන්දරම් මෙච්චර කල අන්ද වෙලා වටිනවා සාරයි කියලා දීපු අදහසයි නැති. නැති කරනවා නෙමෙයි මේක නැති වෙනවා බර ටික තියෙනවා. ලැජ්ජ හිටන විදි ලැජ්ජ මේ වැඩි. මොන තරම් අනාථ වෙලා දසාර වෙලා. බඩගිනිද? නමේ කරා අද මේ කියපු බණ ටික තේරුණා නම් මෙච්චර කල් කර කර ඉන්නේ සුන්දරයි වටිනවා සාරයි කියලා ඒ වැඩ ටික ලැජ්ජයි. මොන තරම් ඉදිරියට කීන වැඩක්ද අනාගත වැඩ ටිකක් දෙකල්ලාද? භයානක වැඩ ටිකක් මෙච්චර කාලේ වටිනෝ සාරයි කියලා කළාද? ඉතින් මේවට මහා වටිනාකමක් දීලා හරි සාරයි කියලා ඒව පස්සේ කියලා ඒව මත් වෙනලා අනුන්ට ගහලා බැනලා මරලා කොටලා හරි බොරු කියලා කියලාන් කියලා පරිසෝජන කියලා දහදුරා වැඩ ටික කර කර හරි මම බැලුවේ මගේ අවශ්‍යතාවය. අදනි මම දැනගත්තේ මේක හරියක් නැහැ. වත්තේ දිනුවා බල්ලෙක් පහරක එක බලු බෙට්ට. ඕක කවුරු හරි ආන් දුන්නෝ කෑ ගන්න. ඊළඟ පළවෙනි මගේ බඩු දෙට්ටු කියපුවා. ඇයි ඒක අසාරයි. ඔබ කියයි අනේ නිනිච්ච කොච්චර උනද මටත් කරදර යන්නේ. එකවර බුදුහාමුදුරු හාමුදුරුවන්ගෙන් ආනෝ මහණේ මේ ජේතවනාරාමේ ජීනව කොල්ල වැදිලා අතු වැදිලා කෝටු කැරි වැඩි. කවුරු හරි ඇවිල්ලා ඔනික අරගෙන යනවා. ඔබ මොකද කියන්නේ? අනේ බුදුහාමුදුරු වුණෝ කියන්නේ? අපි කොහොමද අතු ගාලා විහිදෙන්නේ කියලා කරා. එහෙනම් මාන එන්නේ වගේ මේ ලෝකේ ඉඳපා. හිතන්න. මේ ලෝකේ අනිච්ච අනත් දුක්ඛ අනත් අසාර මහා මර උගලක් කියලා හිතන්න. අනිච්චයි කියන එක මේ අනිත්‍යයි කියන එක නෙවෙයි. අනිත්‍ය කියන්නේ වෙන පොඩි කැලේ. අනිත්‍යය විතරද අනිත්‍යෙන්ද දුක විතරද දෙපත් වෙනවා අනිත්‍ය. මේ බෑන් එක අනිත්‍යෙන්ද ලැබෙන්නේ. මේක ඉතිරි වෙලා ගල විදිය වගේ නේද ලැබෙන්නේ. මාත්‍යා බොණේක නවත්තුන. බොණ්ණෙන් මාත්‍යා බොණ්ණලා. එන විනාශ වෙන එක අනිත්‍ය වෙන එක දුක නා. දීම නවත්තෝ මාත්‍යා ඒකත් දුක වෙනවා. පිළිකාව තියෙන මනුස්සකගේ පිළිකාව වෙනස් වෙනවා හොඳ වෙනවා. හැමදාම තුන තේරෙන දුකයි. හැබැයි වෙනස් වෙලා ඒක හොඳ වෙනවා. ඉතින් සැපයි. ඔළුවක එක්කම වෙනස් වෙලා ගින් හොඳ වෙනවා. ඉතින් සැපද දුකද? gedara gedin මරුණාම දුකයි. හැබැයි අතුරෙක් මරු. අපේ මරම අතුරමල දුකද? කෙනෙක් ජනිතන දුකයි කියන්නේ අනිත්‍යද සැපයි දුකයි දෙකම. ඕක දුකේනේ අපි කැමැත්තට වෙන්නේ. ඒ වෙනස් වෙන එක අපේ කැමැත්තට වෙන්නේ. ඒකයි දුකේ. ඒකයි අනිච්චේ. එන ඒ ටික දැනගන්න. ඒ ටික තේරුම් ගන්න. මෙතන දැන් ප්‍රශ්න තියෙනවා නම්. තාම ඉතින් ඉදි වෙනකන් හරි බණ කිව්වා. හැබැයි සාරයෙන් කියනවා නම් කියන්නේ. කොච්චරද? සාරයෙන් කියන්නේ කොහොමද?
එකවර බුදුහාමුදුරු නියමිතට මේ ගොම කැලල කරගෙන මහණෙනි මේ ගොම කැලල කරගෙන වටිනතන මේ තුන් ලෝකෙම එක ආමුදුර කෙනෙක් අහනවා අනේ බුදුහාමුදුරු එක තැනක්වත් චූටි තැනක්වත් නැද්ද මේ ලෝකෙ හොඳයි කියනවා මහණේ එක තැනක් හරි එහෙම තියෙනවා ලෝක සත්‍යය එතන ඉන්නවා එහෙම කියන උන්වහන්සේ කතාවක් කියනවා මහණ මට පෙර අත්බලක සක්විති රජෙක් කියලා හිටියම මට දෙන්න 84000 රාජධානි මායම් ඒ වැදුන මාලිගා 84000 ඒ වැදුන ඒවා හිටිය නෝන විසෝරු 84000 මට මට ඒගොල්ලන්ට දාව කිය පුත්තු 84000 ඇත්තු 84000යි අත්ත්‍ය 84000යි කිරි දෙන එළදෙනු 84000යි වාහන 84000යි රත්තරන් දෙරෙප්පු 84000යි රත්තරන් පිටන් 84000යි රත්තරන් කෝප්ප 84000යි මට ඇඳුම් තිබුණා කෝටි 84000 මහානවල ඔච්චර තිබුණා දෙරෙප්පු ඒ ටිකක් කැඩිලා බිඳලා නැල්ලා ගියා මාත් එතන ඉතුතු එහෙම කියලා ගමන ගොම කෑ මේ ගොම කෑල තරංගවත් අසින්නේ දීලා මේ දුක් මේ ගොම කෑල්ලක්වත් තරම් වටින්න දීලා අපි නැහින්ද දැන් උන්වහන්සේට 84000 ගන්න ලැබිලා දෙයක් කියලා නැහැ. දැන් අපිට හතර හතරක් තියෙනවද ඉතින්? කේවල් හතරයි වාහන හතරයි ඉතින් එහෙම අඩු. නමු 9යි හතරක් නම් ඇති කරගිලා ඔච්චර. හතර හතරවත් නැති අපි මේක කොහොම නතන්? කොහොම ජයගන්න? එහෙනම් අසාරයි කියේ කොහොම නැයි තියෙන. මේ ටික තේරුම් ගන්න ඉතින්. මේ ටික තේරුම් ගන්න අද යන්නේ නැහැ කියලා. මොන තරම්ද මුළු බිමට වාර්තේ එකක් මොනතරම් විදිලැජ්ජ නැති වැඩක්ද අපි මෙච්චර කල් කරලා තියෙන්නේ. ඒක හරියට මෙන්න මේ වගේ. මේ කතාවෙන් අපි බලටි කියනවා. ඉස්කෝලේක ළමයි ඉන්නවනේ ඉස්කෝලේ. දෙන්නේ එකට අම්බලා එකක් අරලා මැනේ කරලා හොරක් මුටන් ගියා. අම්මුණා හොරක් මුටන් ගැන්ටින් යනවාද තේපොන් යනවාද එහෙම අහනවා. අර කොල්ලලද මට හොරක් මුටන් කියන්න ඕනේ නැහැ මට නමක් කියලා උත්තරේ ඒක. කොහොම ඉන්නකොට ඉන්නද මේ අර ළමයි අගින දගෙන ඉඳලා කියනකොට ඉතින් මූත් ඇය කියනවා. පස්සේ කාලයක් යනකොට හොරක් මුටන් කියන නම කොහේ කිව්වත් ඕගම් ගැන්ටින් යනවා අර ඒක ඉතින් පීටි කරගෙන මොකක් හරි කියනවා. අන්න දැන් නම රෙජිස්ටර් වෙලා හොරක් මුටන්. කොහොම වෙලා ඉන්නකොට මේ ඉස්කෝලේ ළමයි කට්ටිය අධ්‍යාපන චාරිකාව කරනවා. යනකොට ඔය කෞතුකාගාරේ ගාලෝකාගාරේ බීච් එක පැත්තේ ගිහලා වෙලා තියෙන්නේ නේද දෙහිවල සත්තුවක්. දෙහිවල සත්තුවත්තර ගිහම හා කූඩු, ලේන් කූඩු, මයින් කූඩු, ගිරා කූඩු ඔය ටික බලාගෙන එක දෙනෙක් ගහලා තියෙනවා ඔරංගුටන් කියලා. ඔරංගුටන් කියලා නම දැක්ක විතර අර කොල්ල දුබල ගිහලා ඉස්සරහා ඊටක පැනපු ගම් ගල්වල කූඩු ඉස්සරහ හිටගෙන බැලුවා මෙන්නු කළු කැත එන තරි රටේ. වට පිට බැලුවල දුවල ගිහලා අර ඉස්කෝලේ දොරක් මුට්ටන් කියලා නම දාපු කොල්ල අල්ලගෙන දියෝ පෙරලගෙන ගන්නවා. සල්ලි දෙක මොකද උඹලා මෙතන ඇවිල්ලා රණ්ඩු වෙන්නේ කියලා දෙන්නට දෙකක් දීලා පැත්තට කළා. උඹලා මොකද ගහගත්තේ කියලා. සර් මූ මට ඉස්කෝලේ දොරක් මුට්ටන් කියලා. ඉතින් ඒකට උඹ දැන් ගැහුවා. සර් මං දැන්නේ ඔරක් මුට්ටන් දැක්කේ. කොල්ල හිතන් ඉන්නේ ඔරක් මුට්ටන් කියලා එන්න ලස්සන සතෙක් කියලා. මොකද සතුටින් ඉන්නද ඒක. හැබැයි අද ඇත්ත සපා දැක්කා. විලක් කියන ලාගේ පොළොවේ බෙරලන් ගහලා තියෙනවා. මේ අද මෙච්චර කාල සාරයි කියලා දැකපු ලෝකේ ඇත්තටම සාරද? එහෙනම් විල වැච්ච නැද්ද? දැන් ගහ ගන්න තමන්ට මම වගේ මීහර කික් කියලා මං වගේ ඉල දෙනම් කියලා තමන්ට බැලුවා වෙන කාටවත් දැන් නෑ දැන්. මේක දැක්කේ නෑ මේ අනාතු බව. මේ අසාර බව. මේ හරයක් නැති බව දැක්කේ නෑ. ඔය විදිහෙන් දැනගෙන ප්‍රශ්න තියෙනවා නම් අනිත් අපි පොඩ්ඩක් ඉඳන් දැන් අවුරුදු තුනයි වහනේලා මේක මේ යාළුවෙක් කියෝ බණක් ආවම මම වහන්න. ලොකු ප්‍රශ්නේ මොකද කියන්නේ මොකක්ද චිත්ත වීති අර එන ඒවා නැතුව ඉතින් තියෙනවා සාමාන්‍ය මේ කියෝ බණ ටික ගැටලුව තියෙනවා නා. නුනා ගන්නවා කියලා කියන්නේ තේ දෙන්න අවුල්ද? ඒ දෙන්න දෙන්න මේ මහන වෙන්න කියනවා නෙමෙයි බඳින්න නැතුව ඉන්න දෙනවද? බැඳ ගන්න ඇත්ත දෙන්න. ඇත්තම දෙක වැන්දත් එකයි නොමැද හිටියත් එනම් අවිද්‍යාවෙන් ඉන්නවට වැඩි විද්‍යාවට පත් වෙලා කැමති දෙයක් කරන එයාට සතර අපාය යනවා. මොකද මේ වයස්ම තුන ඔබට සතර අපාය යනවා නොමැද එනම් වදින නොමැදින එක නෙමෙයි වැඩේ තියෙන්නේ. මෙන්න මේ ඇත්ත ලගේ ලෝකේ අසාරයි හැටි ලගේ අන්නේ එක දැක්කොත් ඔබට මෙදෙන්න පුළුවන් අන්නේ දාට ඔබට නිවනක් සම්බේ මඟ බලක් සෝවාන් වෙනවා මේ ටික හරියට තේරෙන්නේ. අද ලංකාවේ සෝවාන් පුද්ගලයෝ ඉන්නවා උන්ට. අවිඥාදීන උතුමත් අපිට හම්බුණා. තව කතාවක් තියෙනවා මේ අපේ සන්තෝෂ මහත්තයා යාවේ මට කිව්වා අද්දකීම. ඒ වහන්සේ බණ අහපු ගේ නෙමෙයි. ඒක කාලා බීලා ඔය විතරක් කැබුලා. අද පාඩු ජොලිය ඉතුරු මාත්. දවසක් මාව බණකට එක්ක යනවා දේවල් ගත්තේ නැති මාත් මේ මාව එක්කන් ගියා බණකට. යනකොටත් කිව්වේ මේ ආඳුන්නේ අපේ ගෙදර අය මුතුන් ටිකක් දාන් ඉන්න අන්ත මේ
අන්තපටි කතාගෙන ඔන්නු කියා කියලා ඉතාලේ පුළුවන් නම් ගලවන්න දෙන්න කියලා තමයි මා විතර. අන්ටික් ගලවන්න තමයි මා හරි. ඊට පස්සේ බලන්ටේ යන ගම මේ මහත්තයා කියනවා හාමුදුරුවනේ මම මේ මීට මාස ගානක් අවුරුද්ද ඇති කියලා මම මෙහෙම නෑ මම බණ අහුවෙත් නෑ මම විචාර කරලා ඉන්නේ. මම කනවා බොනවා සිගරට් බොනවා අරක් බොනවා ඉතින් ඔය කරන්න දින වැරදි වැඩ කරනවා. ඔන්නෝම හිටපු මම දැන් එතුමා ස්ත්‍රී කියන්නේ මම හැදුනේ කොහොමද කියලා ඔබ අහන්න දන්නවද කියලා. මම කොහේද ඔබ තුමා දන්න හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි බණක් කියද? ඔය මොන විශ්වාස කරන හාමුදුරුවෝ තියා වඩා කඳුරුනෝ ඒකක් කන්නේ මම කොහොමද එන ඔබන්නේ? මම වැඩ කරන වගේ එයාගේ විශ්සයක් තියෙනවා ඒ විශ්සයකට එහා පැත්තේ තියෙන හෝටල්. මෑන් කියන සිගරට් එක ගන්න කාලා බීලා යනවා මෙතෙන්ද තමයි යන්නේ සිගරට් ගන්න. සිගරට් ගන්න යනකොට දර ඉන්න පොත්තු බාල් කෙනෙක් වැඩ කර කර ඒ කඩේ හෝටලේ එයා බණක් අහගෙන ප්ලේයර් එකක් දාගෙන ඉන්නවා. මෙයා ඉතින් අර කාලේ ගා අපිට බණක් කියනකොට ඉතින් අර එහෙමයි කියලා ඉතින් විහිළු කරලා ඉතින් අරයා වැඩ ආසගෙන ඉතින් කාලා බිලා ඉන්නකොට බණ කියන්නත් බෑ නේ මාතේ උදේ වෙන්න කියලා කිව්වා. මෙයා දවසක් අහම්බෙන් ඒ සිගරට් එක ගන්න කඩේට ගියා. කඩේට ගියා පොත්තු පාසුත් දේවාල විදිය උදේ වර වැඩ කරලා තියෙනවා. ආ අදනම් මහත්තයා දවසම වුණා බණක් අහන්න ගිහින් පොත්තු පාසල්. ආ කියනවා බලන්න එහෙනම් කියලා මෙයා තිරගත්තා. තුඩු දෙකක් යනවා ඒ ලෝතුනේ විදගත්තා. දැන් මම බණ පටන් ගත්තේ මේ පින්නතුනේ කියලා. පොත්තු බාත් මනවටා ගන්න දෙන්නේ මේ අහපම් බා. ඒ අනම්මනන්නේ සාදු කාල දෙන්නේ ඒව නැහැ. මේ අහපම් බන් කියලා බණ ටික කියන අනිච්ච දුක් අද මේ කියපු බණ ටික අහගෙන. අර මහත්තයා සියලු සුචරිත නවත් වෙනවා. තවරු දෙක තුනක් අපේ පන්සලේ මහා වෙන්න දැක් කියලා. පොත්තු බාත් තුලම නයමන කාද එක බණ. පොත්තු බාත් සෝවාන් ගා ඉන්න පුළුවන්ද බැරි? පුළුවන්ද බැරි? එහෙම තුම ලංකාවේ අදින්. දහම අතු වෙලා තියෙනවා අවුරුදු 700ක් මගපල නම් බුදු දහම අපගෙන දැන් අපි ගමේ පන්සලේ ඇතුළත මේ ගංජා ගහපු කෙල්ල පස්සේ අරක්කු බීවී කොමිටුවේ පොල්ලු 50ක් කර පැයට වන්දු අද පටිච්චසමුප්පාදයෙන් ධර්ම සාකච්ඡා මට තේරෙන්නේ නැහැ දැන් අහන්නවත් ගෝකුඩේ මොකක්ද දැන් මේ වෙනස මහා නැක්මක් මහා රැල්ලක් නැගලා තියෙන්නේ ඔබ අද මේ ගිය මන්ට ඇත්තද වරුද කියලා ඉස්සලා හිතා ඒකල අසාර නම් ඉතින් මං ගියත් නොදත්තනේ ඔබ අතර දැක ගන්න තියෙන්නේ සාර දසාරද කියන එක. එහෙනම් ඒ ටික දැනගෙන වහවා සසල දුකින් නිදහස් වෙන්න හේතු වාසනා සෑම සිවු දිනාට පහළ වේවා පහළ වේවා පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් තව විනාඩියක් තියෙනවා. ප්‍රශ්න නැති වෙලා ගියද වැඩි වුණාද මොකද? ප්‍රශ්න ටික විසඳුණාද? විසඳෙන්නේ මේක දැනගත්තොත් නේද? අන්න දැන් මහත්ඵලයෙන් ඉන්නේ නේ. මේ ටික දෙන්න සෝතාපන්න. එයා සතර පායෙන් නිදා. සෝතාපන්න කියන කවදාද කැමති නම් නැතත් සකෘදාගාමී වෙනවා. සකෘදාගාමී කියන කැමති නම් නැතත් අනාගාමී වෙනවා. අනාගාමී කියන කැමති නම් නැතත් අරිහත්. අරිහත් තුම අපි වුණම් පෑවා. තාපව කොහෙ ලෝකත් උපදීනේ නැති නිසා ඒ ලැබුවා වූ සාන්තිය. එහෙනම් අඩු වෙන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ වෙනස් වෙන. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත්. කීන උනාද මහත් උනාද? ඕකනේ මහත්ඵලද? එනම් කොස්තකේ කාලාලි උදෙන්නේ වෙන මොනවද කියනවද? අනිත් ඔක්කොම අතර පායට පාය. හම්බුෙන්නේ පාන් කෑල්ලද කොස්තකේ? ඒ ටික කාලේ එකවරක් බුදුහාමුදුරු මගේ සෝවාන් ශ්‍රාවකයෙක් ඉන්නවා කඩමළු වදින් හිඟා කාලා ජීවත් වෙනවා. හැබැයි අන්නේ කෙනා සක්විති රජතුමා වටින්නේ කලාවෙන් කලාවක් අතයතර. සක්ව දෙවිය වටින්නේ කලාවෙන් කලාවක් අතයතර. ඒ කියන්නේ අනිත් කාලේ පංගුවක් අතරින් මහා බ්‍රහ්මයා මගේ මේ කඩමළු අදින කණ්ඩවත් නැති හිඟා කාල ජීවත් වෙන සෝවාන් ශ්‍රාවකයා තරම් කලාවික අරි කාලේ බංගුවක් අතරින් ඉන අරයට අද කන්න නැහැ හැබැයි දතර පහ යන්නේ අරයා කන්න දින මේ දතර පහ යන්නේ ඉන කණ්ඩ හරි දිනිදාරි නැතුව මේක ඉතර ගන්න ඉරි කරගෙන ආවා මෙදෙන්න මේ උතුම් මොහොත ලැබිලා දින සෙල්ලම් කර වැනි වැනි ඇඳලා නිකන් ගන්නද කියලා අපිට කරන්න දෙන්න මොන අවශ්‍ය ධර්ම දෙක කියනවා ඉතින් ඒ ටික වැඩි හරි අපි මේ පුතත් හම් වෙලා ආගන්න ඉතින් අපිට දරන පුළුවන් ගමක් කරා. හොඳයි සිවු දිනාට යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා.